අයිබුවන් සුලිය සමාජ දේශපාලන සංවාසේලි වැඩසටහන සමගයි ඔබ අප මේ එක්වන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොයි කවුරුත් මේ දවස්වල කතා කරන ජනප්‍රියම වැඩි වැඩියෙන් කතා කරන මාතෘකාව පිළිබඳව. ඒ තමයි ජනාධිපති වර්ණය. දැන් තව මාස 3ක් වගේ කාලයක් ඇතුළත ජනාධිපති වර්ණය පවත්වන්නට නියමිත වෙලා තියෙනවා. දැන් මේ වන විටත් දැන් ශ්‍රී ලංකා පොජිෂන් පෙරමුණේ ජනාධිපති වර්ණ අපේක්ෂකයා නම් කරලා තියෙනවා. ඒතකම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ගත්තොත් නිල වශයෙන් නම් කරේ නැතත් දැන් ඊයේ බදුල්ලේ පැවති මහා දවන්ත මේ රැලියත් සමග නොනිල විදිහට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා ඉතින් දැන් ප්‍රකාශයට පත්කිරීමක් කරලා තියෙනවා. ඒතකම දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ සතියන්තයේ ගාල්මුදුර පිටියේ පවත්වන මහා රැලියෙන් පසු ඒ රැලියේදී තමන්ගේ ජනාධිපතිවරු අපේක්ෂකයා කවුද කියලා ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල වාගේ ජනාධිපති වර්ණයට සූදානම් වෙලායි දැන් තියෙන්නේ. පෙර සූදානම්කින් තමයි පසු වෙන්නේ. එතකොට දැන් මෙතනදී දැන් මේ වඩාත් වැදගත් වෙන්නේ ජනතාවගේ පැත්තේ. මොකද ජනතාව බලාගෙන ඉන්නේ මේ ජනාධිපති වර්ණයේදී අපට මොනවද ලැබෙන්නේ. දැන් ජනාධිපති වර්ණයෙන් අපට වන සෙත කුමක්ද කියලා හිටන් තමයි ජනතාව බලාවෙන්නේ. ජනාධිපති වර්ණ සටනේ රටට මොනවද දෙන්නේ කියලා හිටන් ජනතාව බලාගෙන ඉන්නවා. අද අපි ඉතින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාතෘකාවට අදාළ කරුණු කාරණා පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. අද අප සමග එක් වෙනවා එක්සත් ජාතික පක්ෂයේ පුත්තරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුවා මහතා. අපි එතුමා ඉතාම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අපේ සූර්ය දේශපාලන වැඩසටහනට සම්බන්ධ වෙන පිළිබඳව. ඒත්කම ශ්‍රී ලංකා පොජිෂන් පෙරවෙන වෙනුවෙන් ගම්පා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා සහභාගී වෙනවා. අපි එතුමාවත් ඉතා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාත් අප සමග එක් වෙනවා. එතුමාවත් අපි ආදරෙන් පිළිගන්නවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආරාධනා කරා ඉන්න කියලා නේද. නමුත් අවසනාවකට එතුමාලාට සහභාගී වීමට නොහැකියාවක් ඇති වුණා. ඉතින් අපි හෙක්ට අප්පාමි පසුසුම අපි ඔබතුමාගේ මම පටන් ගන්නම්. දැන් මම කියවාගේ ද එක්සත් ජාතික පක්ෂයේ අත්වාසයෙන් නිල වශයෙන් දැන් තමන්ගේ අපේක්ෂකයා ප්‍රකාශ කරපත් කරලා නොතිබුණත් නොනිල විදිහට අපි දැක්කා මේ ඊයේ ප්‍රකාශ කරපත් කරා තමන්ගේ අපේක්ෂකයා. ඉතින් දැන් මෙතනදී ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ අපේක්ෂකයා පිළිබඳව ප්‍රශ්නේ දැන්ට බේරගෙන නැද්ද? මොකක්ද තියෙන මේ තත්ත්වය පිළිබඳ අලුත්ම තත්ත්වය පිළිබඳ කිව්වා. පළමෙන්ම ස්තුතිවන්ත වෙනවා විශේෂණ ඔබතුමාටත් සියත නාලිකාවටත් මේ සුලිය වැඩසටහන්ට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම මම හිතන්නේ අද දවසේ මට ආරාධනාව ලැබුණේ ඒ වගේ මම වැඩසටහන ගැන ඇත්තටම යම්කිසි හඳුනා ගැනීමක් කරන්න බැරි වුණා. සමානව මම අද වැඩසටහනකට සහභාගී වෙන්න සූදානමින් හිටියේ නැහැ. නමුත් ඔබතුමාලගේ ආරාධනාවට ස්තුතිය කරන ගමන්ම හැමදාම අපි වැඩසටහන් වලට සහභාගී වුණා සමානව තමයි ජනතාව අතර ජීවත් වෙන්නේ. ඒ නිසා වැඩසටහනට සහභාගී වෙමින් ඔබතුමා අසන ප්‍රශ්නයයි ජනතාව අසන ප්‍රශ්න සහ ජනතාව මේ මොහොතේ මොනවද හිතන්න කියන කරුණු කාරණා ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. සමහ හිතන්නේ මේ ජනාධිපතිවරණය කියපුවම මේ රටේ හැම දිනාටම වගේම අපේ ආණ්ඩුවටත් එක්සත් ජාතික පක්ෂයටත් ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. එකක් තමයි අපි රජයේක ඉඳගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම. දෙවෙනි කාරණාව තමයි එක්සත් ජාතික පක්ෂය අවුරුදු ගානකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අවස්ථාව. ඉතින් මේ කරුණු දෙක මත අපිට සුවිශේෂ වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපි අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා. අපි නවක හැටියට පාර්ලිමේන්තු විශේෂණ සමාජ විප්ලවයන් ඒ වගේම සමාජයේ තියෙන ජනතාවගෙන් ගන්න දැනුම් සම්භාරයත් එක්ක රාශි කරගෙන ඒ වගේම රාජ්‍ය පරිපාලනයේ තියෙන ඒ එකතු කරගන්න ඒවත් එකතු කරගෙන අපි යමක් ඉගෙන ගනිමින් සිටින කාලෙ මේක. සා ජනාධිපතිවරණය සුවිශේෂයි. ඊටස්සේ අග්‍රාමාත්‍යවරයා ඊළඟට ආණ්ඩුව ඊළඟට මම හිතන්නේ පළාත් සභාවය සහ ප්‍රාදේශීය සභාවය මේ වගේ පරිපාලනයමය දේශපාලනය සහ පරිපාලනය මේ දෙකම එකට එකතු වෙලා රට පාලනය කරන ආකාරය සම්බන්ධව ජනතාව
මේ කාලය තුල බොහෝ වෙලාවට ආදි කාලයේ ඉඳලා සිද්ධ වෙච්ච සිදුවීම් සම්බන්ධවත් ජනතාව වැඩිපුර මෙනෙහි කරන කාලය. එසම මතන් මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයාට වඩා ඔබතුමා කියපු කාරණාව. මොකද්ද අපි ජනතාවට දෙන්නේ? මොනවද ජනතාවට මෙච්චර කල් දුන්නේ? සහ මොනවද අඩුපාඩු ටික? ඊළඟ ජනතාවට ඉදිරි අනාගතයේ දෙන්නේ මොනවද සහ ඉදිරි අනාගතේ කොහොමද මේ රට සැලසුම් කරන්නේ? ඊළඟ ජනතාවට වඩාත්ම සමීප සහ ජනතාව ඉල්ලන නායකයා කවුද? ජනාධිපතිවරයා කවුද? මෙන්න මේ ටික තමයි අපිට හඳුනා ගන්න තියෙන එක පැත්තක. සමහිතන අපි ඒ හඳුනා ගැනීම කරමින් සිටින කාලයක් එක පැත්තක. එතකොට මේ හඳුනා ගැනීමත් එක්ක ජනතාව ඉල්ලන දේ ඒ වගේම මෑත කාලයේ මේ රටේ සිද්ධ වෙච්ච සිදුවීම් ගණනාව ගත්තාම විශේෂයෙන්ම සස්වාදී ඒ සිදුවීම ඒ වගේම මම හිතන්නේ ඊට පස්සේ ජනතාව අතර ආගම් වශයෙන් සමහරලාට බෙදිලා එහෙම නැත්නම් භාෂා වශයෙන් අපි බෙදිලා එහෙම නැත්නම් අපි පදිංචි වෙලා ඉන්න ප්‍රදේශානුව සමහරලාට බෙදිලා එක පැත්තකින් දේශපාලන කුමන්ත්‍රණකාරී කණ්ඩායම් විසින් දේශපාලන වශයෙන් ජනතාව බෙදන්න උත්සාහ කරන වැඩසටහනක ක්‍රියාත්මක වෙද්දී තව පැත්තකින් විශේෂයෙන්ම අර බඩගෝස්තරවාදී දේශපාලනය සඳහා ජනතාව බෙදන්න සූදානම් වෙන කාලෙක මේ සියල්ලත් එකට එකතු වෙනවා. මේ ජනාධිපතිවරයාගේ ජනතාවගේ ඉල්ලන ක්‍රමවේදය මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒ නිසා මේ සියල්ල එකට එකතු කරලා ගත්තාම අපි හිතනවා අපේ පැත්තේ මෙදාපාර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන නියෝජිතය එහෙම නැත්නම් අපේක්ෂකයා මම දන්නේ ජනතාවට වඩාත්ම ප්‍රතිඵල දායිතාවයක් ගෙන දෙන හා සමානවම ජනතා හිතවාදී ඒ වගේම පුංචි පැල්පතේ ඉන්න ජන කොටසේ ඉඳලා මහා මැදුරේ ඉන්න ව්‍යාපාරිකයා දක්වා ඒ ගලා යන ජීවන මට්ටම් සියල්ලම හරියට හඳුනාගෙන විශේෂයෙන්ම ජාත්‍යන්තරයත් එකරාශි කරගනිමින් රටේ ආරක්ෂාව සහ අනිකුත් සියලු ක්‍රියාවලියන් එකට එකතු කරගෙන යන වැඩසටහනට එකතු කරන්න හැකි ඒ සියලු වගකීම් හරියට කරට අරගෙන ජනතාව වෙනුවෙන් ඉතාමත්ම අවංකව විශ්වාසදායක යුතුව වැඩ කටයුතු කළ හැකි නායකෙක් අපි ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. හැබැයි අපේ පක්ෂයේ විනයක් සහ අපේ රජයේ අපිට සන්දානයක් හැටියට අපිට එකතු වෙන අනිකුත් පක්ෂ සියල්ලත් ඒ සියලු අදහසුත් අරගෙන අපේ යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවා අපේක්ෂක ඉදිරිපත් කරන්න. අපේක්ෂක ඉදිරිපත් කරන තාම කාලේ වැඩි කියලා අපි හිතනවා. මොකද පළමුවෙන් ඉදිරිපත් කරලා ගෙනියන්න තියෙන මාස ගාන වැඩි. ඒ මාස ගාන වැඩි වෙනකොට ඒ කාලය ඇතුළත අපි කොයි ආකාරයෙන්ද ඉදිරිපත් කිරීම ටික කරන්නේ? මාස 3යි නේ තියෙන්නේ තව. මාස 3යි. මාස 3 කියන එක හිතන්න එපා ළඟ කාලයක්. මොකද දිනෙන් දින දවසෙන් දවස තප්පරෙන් තප්පරේ පැයෙන් පැය මේ සමාජ ශාලා වෙබ් අඩවිත් එක්ක බොහෝ අදහස් උමාරු වෙන කාලයක්. නිසා මේ අදහස් ලක්ෂ සංඛ්‍යාත අදහස් ප්‍රමාණයක් යන්න වෙයි මේ මාස 3 ඇතුළත. මුංචි කාලයක් නෙවෙයි ඒක. මොකද ඒ තරම් එදා සාමාන්‍යයෙන් ප්‍රචාරණ කටයුතු සහ අදහස් හුමාරු කර ගැනීම සහ විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමට තියෙන්නේ පුංචි අංශ ටිකක්. ඒ කියන්නේ මාධ්‍යයෙන් වෙන්න මාධ්‍ය අපි උදාහරණයක් ගත්තොත් රූපවාහිනිය වෙන්න පුළුවන්, රේඩියෝ එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුවත්පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි දැනුම් පත්‍රිකාවක් ගහලා බෙදනවා වෙන්න පුළුවන්. අද එහෙම නෙමෙයි. අද අපි මාසයක් ඇතුළත අපි ඉදිරිපත් කරොත් ඊළඟ මාස දෙකේ ඒක විවේචනය කරලා සහ ඒකට අදහස් දක්වමින් මේ ජන සමාජයේම අද දේශපාලන ව්‍යුහයට ඒක රාශි වෙලා තියෙනවා. ජන සමාජයේම අද පරිපාලන ව්‍යුහයට ඒක රාශි වෙලා තියෙනවා. ජන සමාජයේම ආගමික සහ අනිකුත් සමාජ අදහස් වලට ඒක රාශි වෙලා තියෙනවා. නිසා මෙතන කෝකද අපි තෝරගන්නේ කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. එදා අපි දන්නවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සමහර ක්‍රියාකාරකම් එය ඉදිරිපත් කිරීමේ එතුමන්ලගේ ඉදිරිපත් කිරීම විතරයි සමහර වෙලාවට අර සමාජ තලයේ බොහෝ වෙලාවට ගැවසුනේ. මොකද විසුම රාජ්‍ය පාලනය කරපු අපි කණ්ඩායම් දෙකක් කරනවට වඩා මෙතුමන්ලා ජනතාවට සමීප වෙන සමහර කාරණා ඉදිරිපත් කරා. අද එහෙම නෙමෙයි. මෙතුමන්ලා අභිභවා ගිහිල්ලා සමස්ත රටේ ජනතාවද බොහෝ දේවල් එකතු කරමින් සිටිනවා. ඒ නිසා මේ සියල්ලටම උත්තර දෙන්න තියෙනවා මේ මාස කීපය ඇතුළත. ඒ නිසා අපි හරි කාල සීමාව මේ මාසේ අන්තිම වෙනකොට අපි සියලු දේට සූදානම් වෙලා හරි විදිහට පෙළ ගහලා හරි විදිහට නියමිත ආකාරයෙන් උත්සව ආකාරයෙන්
ජනතාවට පිළිගත හැකි ක්‍රියාවලියක් එක්ක අපේ අපේක්ෂක ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි පාර්ලිමේන්තුවේ ඉන්දික අනුරුද්ධ හේරත් මහත්මයාට මම යොවෙන්නේ. දැන් විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකා පොජන පෙරමුණේ අපේක්ෂකයා දැන්ට නම් කරා. දැන් මෙතන සුවිශේෂ වූ කාරණයක් තියෙනවා. මොකද දැන් දේශපාලනඥයෙක් නොවන කෙනෙක් තමයි ඔබතුමාලගේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරේ. දැන් මොකක්ද එහෙම ඉදිරිපත් මේ කිරීම බලාපොරොත්තු වෙන්නේ? ඔව්, බොහොමත්ම ස්තුතියි සියත නාලිකාවට, විශේෂයෙන්ම කාලීනව ජනාධිපතිවරයේ ගෙනීම සහ ඒ පක්ෂි ප්‍රතිපත්තිය සහ ඒ ජනාධිපතිවරයා රටට ගැළපෙන විදිහට රජය උප කෙනෙක්ද එහෙම නැත්නම් කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක කතා කරන එක ගැන අද අපිට මේ අවස්ථාව දීම ගැන. දැන් එතනින්ම පටන් ගන්නවා නම් දැන් අපිට අහන්න තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ තවමත් ඉදිරිපත් කරන්නේ නැති අයගෙන් ඇයි හංගන්නේ කියලා. අපි එහෙම අහන්නේ යම් කිසි පක්ෂයක් ජනාධිපතිවරයෙක් දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඉදිරිපත් කරන්න දැන් එතුමා එක පැත්තකින් ගත්තහම රාජ්‍ය නිලධාරී. ඒ වගේම මීට කලින් හමුදා සේවය කරපු අවුරුදු 20ක විතර ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි දැනීමක් රටේ ඒ ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් දැනීමක් තියෙන පුද්ගලෙයි. ඒ වගේම ඊට පස්සේ ගත්තාම රාජ්‍ය නිලධාරියෙක් ප්‍රධාන පෙළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කරපු පුද්ගලෙයි. එතකොට දැන් අපි මේ ඉල්ලීම මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙනවත් එක්කම අපි මේ ගොඩනගපු ඒකාබද්ධ විපක්ෂයේ අපි ගොඩනගපු බලවේගයේ අපි ගොඩනගපු ආණ්ඩුවට විරුද්ධ බලවේගය තුල ඇතැම් තැන්වල සහ මේ එළියේ වේදිකාවක් නොමැතිව මැතිවරණ වේදිකාවක් දේශපාලන වේදිකාවක් කිසි දෙයක් නොමැතිව එළිය කතා කරපු විද්වතුන් ආගමික නායකයින් ඒ වගේම රටේ යම්කිසි මේ ක්‍රමවේද සියල්ල අසාර්ථකයි කියමින් සාර්ථක ක්‍රමවේදයට කොයි වගේ පුද්ගලෙද්ද රටට ඕනේ කියන මාතෘකාව තුල කතා කරපුවාම ඒ තෝරා ගැනීම අධ්‍යයනය කරමින් පහුගිය දවසේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට දුඹගාමත්ත මහත්තයා ඔබතුමා පරිණත මාධ්‍යවේදියෙක් විදිහට මේ රටේ ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම මේ දැන් පක්ෂයක කටයුතු කරන පුද්ගලයා ඒ පක්ෂය තුල කටයුතු කිරීම අනුව පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව ඒ පුද්ගලයාම ඒ පාක්ෂිකය සහ ඒ පක්ෂයේ ඉන්න පක්ෂයේ ඒ වැඩ කටයුතු කරන බොහෝ අය යෝජනා කරනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මොන ප්‍රශ්නයකට තුන්වෙනි වර ඉල්ලන්න බැහැ කිව්වත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 17 වෙනි සංශෝධනයෙන් නිර්මාණය වෙලා එතුමා එතෙන්ට ඇවිල්ලා ඒ කටයුතු කරේ මහජන මතයට. එතකොට මහජන මතයක ඉඳන් කටයුතු කරපුවාම එතුමා පරාජය වුණා. ඒකට යම් යම් බලවේග කඳවුරු බැඳගත්තා එකතු වුණා. ඒක වෙනම කතාවක්. හැබැයි එයින් පස්සේ ගත්තු උදවිය එයින් පස්සේ ගෙනාපු වැඩපිළිවෙළවල් වැඩ කටයුතු ඒ සියල්ල අසාර්ථක වුණා. ඒ අසාර්ථක වේගන යද්දි නැවත ජනතාව කියන්න ගත්තා තිබිච්ච පාලනය තුල තිබිච්ච සංවර්ධනය නැහැ. තිබිච්ච පාලනය තුල තිබිච්ච ආරක්ෂාව නැහැ. තිබිච්ච පාලනය තුල තිබිච්ච ඒ විවෘතභාවයේ සහ වැඩපිළිවෙල රටේ හැදෙන්නේ නැහැ. එහෙම දැන් දේශපාලනේ මිනිසුන්ට එපා වෙලා වැඩි හරියක් කතා කරන්න ගත්තා. අන්න ඒ කතාව තුල තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතෙන්ට ගියේ. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්. දැන් එක්සත් ජාතික පක්ෂයට වැඩපිළිවෙලක් කියන්න වෙලාවක් නෙවෙයි. මොකද එක්සත් ජාතික පක්ෂය වැඩපිළිවෙලක් කරමින් ඉන්න කාලයක් මේක. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂය ගේන අපේක්ෂකයා නිකම්ම ජනාධිපති අපේක්ෂකයෙක් සහ අහම්බුවෙන් හෝ දින්නොත් ජනාධිපතිවරයෙක් පමණයි. හැබැයි වැඩපිළිවෙල පරණ එකමයි. හැබැයි අපි ගේන්නේ අලුත් වැඩපිළිවෙල. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ පෙරේදා 11 වෙනිදා ඉදිරිපත් කරපු මේ ආගම් වලට ගරු කරමින් ජාතික ආරක්ෂාව ඇති කිරීම අන්තවාදය නැවැත්වීම ඒ වගේම පළදායි පුරවැසියන් කුසලතා ඇති පුරවැසියන් මේ රටේ දැක්මක් ඇති පුද්ගලයන්ට ඉඩකඩ දීම රාජ්‍ය සේවයේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම තරුණ විශාල ගණනාවක් කිසිම පැකිලීමකින් තොරව බොහොම කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා රටට ඕන කරන තත්වෙට දැඩි ප්‍රතිවාදියට ඕනම කරන පුද්ගලයා පක්ෂෙන් ගෙනාවයි කියන තරමට අද වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. ෆොන්සේකා මහත්තයා
පැහැදිලිවම කිව්වා අද රටට ගැළපෙන අපේක්ෂකයා ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් ගෙනාවා කියලා. මේ පොන්සේකා මහත්තයා කියන්නේ ගෝඨාභය මහත්තයාගේ දරුණම ප්‍රතිවාදියා. හැබැයි ඒ තැනට ගෝඨාභය මහත්තයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ විප්ලවය කිරීමේදී මේ 2015 ජනවාරි 8 වෙනිදා විප්ලවය වෙනුවෙන් සියලු කඳවුරු බැඳගත්තනේ. ඒ බැඳගත්තු කඳවුරු වලින් ඒ බැඳීම් 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා පෙබරවාරි මාර්තු වෙද්දි ජනතා විමුක්ති පෙරමුණ ගලවලා දැම්මා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා මේ වෙනස කිරීමට එකතු වෙච්ච කඳවුරු බැඳගත්තු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි හදපු ජාතක කරපු සුජාත දරුවා අතෑරලා පලා ගියා. එතකොට දැන් මේ දරුවා අවජාතක වෙලා මේ දරුවා අනාථ වෙලා. දැන් මේ දරුවට නඩත්තු කරන්න කෙනෙක් නැහැ. වගකීම් ගන්න කෙනෙක් නැහැ. ටික කාලයක් ගියාම හදාගත්තු පුද්ගලයා මහනවා කවුද දින 100 වැඩ පිළිවෙල ගෙනාවේ මම දන්නේ නැහැ. රටේ පළවෙනි පුරවැසිය අහනවා කවුද දින 100 ගෙනාවේ කියලා. එතකොට දින 100 තුල රටට පොරොන්දු වෙච්ච කිසි දෙයක් අද වෙද්දි මතක නැහැ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයේ හදනවා කියලා හංගගෙන වහගෙන රැකගෙන ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. අපි දැනගන්න ඕන හෙටානේ දෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කලයි කියන වැරදි එහෙම නැත්නම් මේ බාර දුර වගකීම් බාරගන්නේ කොහොමද? ඒ වගකීම් අනුව කටයුතු කරන්නේ කොහොමද? ප්‍රතිවාදී පක්ෂවල තියෙන චෝදනා වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ මාස 3ක් 4ක් 5ක් අධ්‍යයනය වෙන්න ඕන. එහෙම නැතුව දුඹ ගහමත් මත එකපාරට ගෙනල්ලා කෙනෙක්ව දැම්මට පස්සේ මැජික් කාර් එකක් වගේ මැජික් එක කරන්න ගිහිල්ලා ජනතාව අතරමං වුණොත් කිසිම දවසක ඡන්දේ පාවිච්චි කරමු නැති ලක්ෂ ගණනක් මේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 2ක් 3ක් අවුරුදු 18 19 20 සම්පූර්ණ වෙන අයට ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාවක් මේ ආණ්ඩුව දීලා නැහැ. පළාත් සභා පළාත් පාලන අවුරුදු 3 අවුරුදු 2 පස්සට දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ජනතාවට එකපාර මැජික් වෙන්නන්න ගියොත් ජනතාව ආයේ අමාරු වෙනවා. හැබැයි වැටෙන්නේ ජනතාව නෙවෙයි, වැටෙන්නේ රට. හොඳයි. අපේ මේ අපි කතා කරමු බොහෝ දේවල් අපිට කතා ගන්න තියෙනවා. දැන් දකුණු පළාත් සභා මැතිවරණය අපේ නලින් හේමගේ ජනතා විමුක්ති පෙරමුණේ උමතුමා ඔබතුමාට මේ අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන්ම දැන් ජනතා විමුක්ති පෙරමුණ කියපුවාම දැන් ජනතා විමුක්ති පෙරමුණේ පහුගිය කාල වකවානුව මේ කටයුතු එක්ක බලපුවම දැන් අද තීරණාත්මක තැනකට පැමිණලා ඉන්නේ වයිදන්නේ මේ මේ සතියන්තයේ ඔබතුමාලාගේ ජනාධිපති අපේක්ෂකෙක් ඉරි දක්වන. ඇත්තටම ඇයි එවැනි තත්වයකට පෙළවෙන හේතු? ඔව් දුඹගහත්ත මැතිතුමා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත්, ඒ වගේම විශේෂයෙන්ම සියත නාලිකාවටත් මේ සුලිය දේශපාලන වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දැන් අවශ්‍ය වෙන්නේ දුඹගහමත් මහත්තයා දැන් මේ දැන් නම් කිවඩක් කියවෙනවානේ, ගෝඨාභය මහත්තයා, සජිත් මහත්තයා, ඊට පස්සේ ඒ කරු මහත්තයා නම් ගොඩක් කියවෙනවා. මම කියන දේ අපිට අවශ්‍ය වෙන්නේ නම්ද, නැත්නම් මේ රටේ 2 කෝටියක් වෙච්ච ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන ප්‍රශ්නේනේ දැන් අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ මේ නම් වලින් අපි සෑහෙන කාලයක් ගියා. 1978 විදායක ජනාධිපති ධුරේ ආරම්භ කළ දුඹගහත් මහත්තයා දැන් අවුරුදු 41ක් වෙනවා. මේ වසර 41ක් ඇතුළත නිල් පාට මහත්තුරු මේක පාලනය කරලා තියෙනවා අවුරුදු 20ක වගේ කාලයක්, 21ක කාලයක්. කොළ පාට මහත්තුරු පාලනය කරලා තියෙන විදායක ජනාධිපති ධුරේ අවුරුදු 20ක කාලයක්. ඒ කියන්නේ දැන් හරි සමව මේ දෙගොල්ලොම මේක විදායක ජනාධිපති ධුරේ පාවිච්චි කරලා තියෙනවා රට වෙනුවෙන්. හැබැයි දැන් රට කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් ඔබතුමා දන්නවා 1978 JR මහත්තයා රටේ බලය ගන්න ධර්මිෂ්ඨ සමාජයක් හදන්න. හැබැයි ධර්මිෂ්ඨ සමාජයක් හදන්න ඇවිල්ලා 6-5ක බලයක් අරගෙන ඊට පස්සේ ඇමතිවරුන්ගේ තියෙන ස්වාධීනත්වය බල්ලට දාලා ඉල්ලාසීමේ ලිපි සාක්කුවේ දාගෙන 80 වැඩවර්ජනයේදී 114,000 එළියට දාලා සෝමපාල සහෝදරය මරලා ඊට පස්සේ සිරිමා වෙත්තිරියගේ ප්‍රජාත්‍ය හවුසි කරලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ තහනම් කරලා ඊට පස්සේ LTT එක පෝෂණය කරලා කියන්නේ 94 වෙනකොට රට එකම කැරකෝප්පුවක් බඩපත් කළා තිබුණේ. ඒකට ඒක නිසා මේ මිනිසුන්ට අර 17 අවුරුදු ශාපය කියලා එකට කිව්වේ. ශාපය කියලා. ඔබතුමා දන්නවා JR ජනරජ මහත්තයා කොච්චර මේ රටේ ජනතාවට එපා වුණාද කියනවා නම් හැමතැනම බෝක්කුවල පාලන ලියනවා, කියන්නේ JR මරමු කියලා. එහෙම පාවා සටහන් වුණා. කියන්නේ විදායක ජනාධිපතිතුමා කොච්චර රටට හානියක් කරාද කියලා. ඊට පස්සේ ආව නූතන විහාර මහදේවි 94 විහාර මහදේවි ඇහිලා මොකද්ද කිව්වේ? එයාලා කිව්වා විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් දෙනවා. human face එකක් දෙනවා ඕපන් ඉකොනොමි එකට. හැබැයි එතුමිය මොකද්ද කරේ? එතුමිය මට මතකයි හොඳටම ඇහිලා කිව්වා, ඒ කියන්නේ ගෝල් පේස් එකට ගෙනෙල්ලා එක්සත් ජාතික පක්ෂයේ හොරු ජනතාවට පේන්න ඉල්ලනවා කියලා කිව්වේ. හැබැයි එතුමිය බැලලා යනකොට මට මතකයි වික්ටර් අයුන් මහත්තයා පොතක් ලියනවා චෞර රජින කියලා. දැන් මේ ශ්‍රී ලංකාවේ දැන් මිතුමල්ලගේ මේ නායිකාව. මම කියන්නේ දැන් මෙයාලා මේ කාලයක් ගියාට පස්සේ යාට ගහනවනේ. මෙයාලගේ නායිකාව නිල් පාටේ. ඒතකොට දැන් මේ චෞර රජින තව කාල සිද්ධිය, ඊට පස්සේ සිමින්ති සිද්ධිය, වරාය සිද්ධිය,
ඒවත් එක්ක එතුමිට ලොකු චෝදනා ගොඩක් ආවා. වෝටර් සෙච් සිද්ධිය ඒ වගේ දේවල්. ඊට පස්සේ ආව නූතන දුටු ගැමුණු 2005. දැන් එතන ඉඳලා 2015 දක්වා. 2015 වෙනකොට මොකද්ද උනේ? රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොකද්ද උනේ? ඊට පස්සේ සුදු වෑන් ආවා. මාධ්‍ය අතර මම හිතන්නේ මේ මාධ්‍ය අතරත් තර්ජන වුණා. නේ? සිරස රූපවාහිනිය ගිනිබත් කරා. ඊට පස්සේ මාධ්‍යවේදීන් කකුල් කැඩුවා. ඊට පස්සේ මාධ්‍ය ආයතන ගිනිබත් කරා. මාධ්‍යවේදීන් ඝාතනය කරා. සුදු වෑන්නේ වල මිනිස්සු අපි නෙමෙයි කොළොන්නාවේ සභාපතිගේ මල්ලි. මේ පෝට්ටුවේ නැත්තම් නිපාට ඒ කට්ටිය. ඉතින් එයාලා පවා උස්සන්න ඇහිලා නේ රටේ ආර්ථික විශාල වශයෙන් බිඳලා අපි නෙමෙයි කියන්නේ. වීරවාස මහත්තයා මොකද කිව්වේ? වීරවාස මහත්තයා කියනවා ආර්ථික ඝාතකයන්ගේ ප්‍රතිඵල තව අවුරුද්දකින් දැක ගන්න පුළුවන්. ආර්ථික ඝාතකයෝ හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ. ඔය දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ගෝඨාභය මහත්තයා මොකද කරේ? අදටත් මේ රටේ ආරක්ෂක මූලස්ථානයක් නැහැ. ඒ කියන්නේ ගෝල්පේස්ගේ ඇතිවිච්ච ඒ ආරක්ෂක මූලස්ථානේ ගලවලා සින්නක්කරට වික්කා. නිකන් නෙමෙයි දුඹ ඝාතමාත්‍ය. ඒක සින්නක්කරට වික්කා. අද එක්සත් ජාතික පක්ෂල ප්‍රතිචෝදනා තියෙනවා. සාමාන්‍ය අවුරුදු 200 බදු දීලා තියෙනවා. ඒවත් විකිනිලි තමයි. හැබැයි තාම තියෙන්නේ ඒවා නිකන් බදු දීලා. හැබැයි මේ සින්නක්කර හමුදා මූලස්ථානේ ගලවලා අදටත් හමුදා මූලස්ථානයක් නැති රටක් මේක. මහ පොළව පවා විකුණන්න පටන් ගත්තා. වරාය විකුණන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා තමයි මේ රටේ ජනතාවට මේක වෙනස් කරන්න උනේ. මං අහන දේ ඒක ප්‍රශ්නයයි. අවුරුදු 40ක් ඔබතුමාලා බලය දුන්නනේ 20ක් UNP එකට 20ක් ශ්‍රී ලංකේකට. නිල් පාටින් 20යි කොළ පාටින් 20යි. වසර 20ක් රට හදනවා නම් පාලකයෙකුට මදිද? අපි අහන එක ප්‍රශ්නයයි. දැන් මොනවද මේ රටේ විසඳලා තියෙන්නේ? දුඹගහත් මහත්තයා කියන්න ලැජ්ජයි. අවුරුදු 40ක් මේ දෙගොල්ලෝ පාලනය කළා කුණු ප්‍රශ්නයට උත්තරයක් කොහොමද? කුණු ටික අපි අහන්නේ ඕනම නගරයක ගන්න. පොඩි සරල දෙයක් මේ. කුණු ටික ගත්තොත් කොහේ හරි ගොඩක ගිහින් දාන. ගෝඨාභය මහත්තයා කොළඹ නගරේ ලස්සන කරයි කියලා අපේ හාමුදුරු කියන ඇහුණා. හාමුදුරන්ට අමතකද මන් දන්නේ. ඒ කුණු ටික ගිහිල්ලා දැම්ම කොළොන්නාවේ. දාලා අවුරුදු දවසේ අය අවුරුදු භුක්තිය විඳින මිනිස්සු 31ක් ඝාතනය වුණා. ඝාතනය වුණා නෙවෙයි ඝාතනය කළා. කවුද? ගෝඨාභය මහත්තයා. ඒව ඝාතන. ඒව ඝාතකයේ අඥාතනේ. ඒ ඝාතකයා තමයි දැන් ඡන්දෙ ඉල්ලන්නේ. කුණු ටික ගිහිනිලා දාගන්න. අපි දන්නවා අපි එළියට කුණු බෑග් එකක් දැම්මොත් මොකද කරන්නේ? ආණ්ඩුවෙන් අපිට බදු ගහනවා. ආණ්ඩුවෙන් අපිට දඩ ගහනවා. එළියට අපි කුණු බෑග් එකක් දැම්මොත්. හැබැයි දැන් පාලකයන්ට පුළුවන් කුණු ගිහිල්ලා ගොඩ ගහලා ඒ කුණු කඳාව වැටිලා ජනතාව මරන්න ආණ්ඩුවට පුළුවන්. ඒක නිසා මොකද්ද මේ රට කළ තියෙන්නේ? අද ලෝකේ හතරවෙනි දූෂිත රට. අවුරුදු 41ක් විදායක ජනාධිපති ධුරයේ දෙගොල්ලම කරනකොට ලෝකේ හතරවෙනි දූෂිත රට. ලෝකේ වැඩියම සීදි විහානි කරගන්න රට. ලෝකේ වැඩියම වසවිස කරන රට. ලෝක ජනගහන සාපේක්ෂව වැඩියම බේබද්දන් ඉන්න රට. දැන් මෙතුමන් කෝ මේ අපි ආගමට අනුව මේ වැඩ කරන්න කියලා. ඔබතුමාට මතකද නැහැ? ත්‍රෛනිකායක මහානායකහමඳුරු හතර දෙනාම අස්සම් කළා කිව්වා නාමල් පුතාට, නාමල් පුතේ දළදා මාලිගාව කියන්නේ ඓතිහාසික ස්ථානයක්. මේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ පුතේ ওই කොළඹ පදින රේස් එක නුවරට ගෙනේ පදින්න එපා කිව්වා. ඇහුවද නාමල් පුතා? ඇහුවා. පැද්ද නැද්ද? පැද්ද නැහැ. නුවර පැද්ද නැද්ද? පැද්ද නැහැ. මේ ඔප්පු කරන්න. මේ රටේ ජනතාව දැන ගන්න. ඔප්පු කරන්න. ත්‍රෛනිකායක මහානායකහමඳුරු කිව්වට පස්සේ ඔය පරණ ටේප් දාන්න එපා. බලෙන් මතය බාධා කරන්නේ නැහැ. නෑ නෑ ඔයා මගෙන් අහපු ඉඳන් මම කියන්නේ නෑ මගෙන් අහුවත් බාධා කරන්නේ නෑ මගෙන් ඇහුවා නෑ රූපවාහිනී සංවාදයකට ආගෙන දැනගන්න මේ නෑ නෑ මේ පස්සේ උත්තරේ කමක් නෑ මම ගහවත්ත මහත්තයා උත්තර දෙන්න ඕන අර පළවෙනි වටේ සාමාන්‍ය නෑ නෑ කතා කරන්නේ නෑ මේක වෙනස් ක්‍රමයක ඔව් දැන් ත්‍රෛනිකායක නායකහමඳුරෝ මහින්ද මහත්තයට මේ ලිපිය ඉතා පැහැදිලි එව්වා ඒක කුණු බක්කියට දාලා මහනුවර රේස් පැදපු බව මේ මුළු ලංකාවත් දනිද්දි මෙතුමාණය කියනවා නම් ඒක මේ රටේ ජනතාවට බාරයි ඔබතුමා ඔප්පු කරන්න දින 8කට එක බැගින් බාර දෙන්නේ නැද්ද කියන්නේ මහින්ද මහත්තයාගේ කාලේ ලංකාවේ දින 8කට එක බැගින් බාර දාලා දඹගහවත්ත මහත්තයා දින 7කට එක බැගින් රේස් බුකියක් දැම්මා. අපි අහනවා මේ අපේ හාමුදුරුවෝ ගියාට පස්සේ දැන් ගොඩාක් ලං කර ගන්නවා. අපි හාමුදුරනේ බෞද්ධ රාජ්‍යයක් හදන්න නම් මේ අපේ අහිංසක දරුවන්ට පොවන කුඩු කිලෝ ගණන් ගෙනෙන නිමල්ලන්ස අල්ලගත්ත නාකොටිකකින් ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා නාකොටිකකින් අල්ලගත්තේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එදාම චොපරක ගිහින් බැදගත්තා. එතන මේ ජනතාවට කුඩු පොවන්, මේ ජනතාවට හැමතැනම මද්‍රව්‍ය පොවන්, මේ ජනතාවට හැමතැනම රේස්බුක් දාලා තිලංග සුමතිපාල මහත්තයා ආණ්ඩුව තියාගෙන යාගේ රේස්බුක් ටික ලංකාව පුරා ව්‍යාප්ත කරන්නේ. දැන් මේකද ඔබතුමාලගේ බලාපොරොත්තුව? මේකද බලාපොරොත්තුව? සා දුඹගහත්ත මහත්තයා මේකේ මොනවත් අත් වෙලා නැහැ. සා අපි කියන්නේ මේ ගිහිපු මේ දෙකේම ගමනක් ගියේ. මට ඔබතුමාල කියන්න එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ වෙනස් වෙන හැටි. නැත්නම් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය වෙනස් වෙන කරුණු 10ක් කියන්න. හොඳයි. මෙන්න මේ හින්දා කියලා. ඒ නිසා දැන් මේ රටේ දුඹගහත්ත මහත්තයා විකල්පයක් ඕන. මේ විකල්පය අපි 18 වෙනි සමාජගත කරන සූදානම්. අපි ගෝල් පේස් පිටියේ දෙවන්ත රැලිය ලංකා ඉතිහාසයේ කවුරුවත් නොකරපු දෙවන්ත රැලියක් තියලා අපි මේ රට ගොඩනගෙන ඒ කීර්තිමත් ඒ වගේම අදූරදර්ශී නායකත්වයක් අපි රටට හඳුන්වා දෙන සූදානම් දුමගහත්ත මහත්තයා 18 වෙනිදා. හොඳයි
බොහොම ස්තුතියි ඔබටත් කරුණා දස්කරත් ඉදිරිපත් කරාට. අපි ඔබටත් විවෘත කරනවා දැන් මෙතන සිට මේ සංවාදයේ ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්, ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්, ඔබේ අදහස් කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දුරකථන අංක 0195 299 99 2995 0195 299 99 2995. ඉතින් අපි කෙටි විරාමයකට එන වෙනවා. විරාමයෙන් අනතුරුව යලිත් අපි මේ සංවාද සමග එකතු වෙනවා. අපි නැවතත් සුලිය සමාජ දේශපාලන සංවාදයේ සමග අද අප සමග එක්ව සිටිනවා එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පා මාතා, එතකම ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරාධ හේරත් මාතා සමග, ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් ඒවගේ මාතා ඔබටත් අප සමග මෙතන සිට එක්වන්නට ඉඩකඩ තිබෙනවා. ඔබටත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් 0115 299 99 2995 දුරකථන අංකයෙන් 0115 299 99 2995. හෙක්ටප්පම් පසුතුමා දැන් විශේෂයෙන්ම චෝදනා ගන්නවා කියලා වුණාද? ඒවට ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. ඒත් එක්කම ඉදිරිපත් කරපු එක කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් දැන් මෙවර ජනාධිපතිවරයා සටනට කුමන අපේක්ෂාවක් ඉදිරිපත් කරත් මේ පැරණි වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්න කියලා හිටම්. මොකද දැන් මේ වසර ගණනාවෙම එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් තමයි පැවතුනේ. ජනාධිපතිවරයා ආවේ යලිත් මේ වැඩ පිළිවෙම ඉදිරියට ගෙනියනවාද කියන ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කරේ. බොදුමාට අවස්ථාව තියෙනවා කතාවක්. මං හිතන්නේ ඔබතුමාට පළමුවෙන්ම කියන කාරණාව තමයි ඉන්දික මන්ත්‍රීතුමාට වැරදුනා කියලා මට හිතුනවා. ඒ කියන්නේ 1994 ඉඳලා කවුද මේකේ බලේ හිටියේ? මේ බලේ හිටියේ එක්සත් ජාතික පක්ෂයද? අපිද? නැහැ. මෙතුමාලා බලේ හිටියේ. අපි මේ අවුරුදු 4යි. හැබැයි අවුරුදු 4ත් අපි කොහොමද හිටියේ? අපි කලවමක් හිටියේ. මෙතුමල්ලගේම ජනාධිපතිතුමා තමයි අපේ ජනාධිපතිවරයා හැටියට හිටියේ. අපි ආපාලනේ හැටියට අපි දිවි පරදුවට තියලා එතුමා ජනාධිපතිවරයා හැටියට පත් කරා. හැබැයි පත් කරාට පස්සේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරේ අරගත්තා. සභාපති ධුරේ අරගත්තට පස්සේ එතුමාට අවශ්‍ය වුණේ නැහැ රජය අපේ ආණ්ඩුවයි ජනාධිපතිතුමා එකට එකතු වෙලා මේ රටේ වැඩ කටයුතු කරන්න හරි විදියට. ඒක නිවැරදි විදියට හරි කරේ නැහැ. ඒ එතුමා කරෙත් මෙතුමල්ල එක තමයි මේ වැඩ සටහන ක්‍රියාත්මක කරේ. අපි එක්සත් ජාතික පක්ෂය තමයි අනිකුත් කුඩා පක්ෂ ටිකත් එක්ක එකතු කරගෙන ආණ්ඩුවේ වැඩ ටික ඉදිරිපත් කරේ. ඒකට අපිට මේ අවුරුදු 4ක කරපු එකයි මෙතුමල්ලා මොන අපේක්ෂකයා ඉදිරිපත් කරත් කවුද දැන් ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයා? දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කියන්නේ අපේක්ෂකයා කියලානේ මෙතුමා කියන්නේ. ඒතර මෙතුමා අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ගැන කියනකොට එතුමා ගිය ආණ්ඩුවේ ඉඳගෙන ඒ අවුරුදු ඒ කාලය තුල අවුරුදු 20 තුල මොනවද කරේ කියලා අරගෙන බලන්නකෝ. හරියට මුලින් ඉඳලා අගට අරගෙන බලපුවම හොඳට ජනතාව තේරුම් ගන්න තියෙනවා මොනවද කරේ මොනවද නොකලේ මොනවද රට උනේ නැත්තේ කියන එක. ඒ නිසා මං හිතන්නේ මෙතුමට ඒක වැරදුනා. දැන් අපි මොනවද නොකර මේ කාලය තුල අපි හැම දෙයක්ම කළා. මේ රටේ අපි රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීමේ ඉඳලා අධ්‍යාපනය පැත්ත ගත්තාම සෞඛ්‍ය පැත්ත ගත්තාම රටේ යැත්තල පහසුකම් ටික ගත්තාම ඊළඟට ආයෝජන කලාපත් එක්ක ගත්තාම අපි ලොකු වැඩ කොටසක් කරා. මං කියන්නේ මේක අඩුපාඩු නැහැ කියලා. අඩුපාඩු නැති ආණ්ඩුවක් මේ ඉතිහාසයේ තිබිලා නැහැ අපි දන්න තාක්කල්. ඒක බොරු කවුරු හරි කියන එක පට්ටපල් බොරු කවුරු හරි කියනවනේ. හැම එකම අඩුපාඩු තිබුණා. අපෙත් අඩුපාඩු තියෙන එක පැහැදිලි අපි පිළිගන්නවා. හැම කෙනාම එක වගේ නැහැ. එක වගේ නැති නිසා තමයි හැමතැනම අදහස් උමාරු වෙලා ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් සරත් පොන්සක මැතිතුමා ගැන මෙතුමා කිව්වා. සරත් පොන්සක මැතිතුමාගේ මොන හරි යටි අරමුණක් නිසා එහෙම නැත්නම් යටි අදහසක් නිසා එතුමා ප්‍රකාශයක් නිකුත් කරා. ඒක රජයේ ප්‍රකාශයවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශයවත් නෙමෙයි. ඒ නිසා දැනගන්න ඕන අපි දැන් තමයි අවුරුදු ගානකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරන්නේ. ඇයි අපි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ? ඇයි අපි සන්ධානයක් හදලා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ? ඒ ඉදිරිපත් කරන්නේ අපි යහපාලන ආණ්ඩුවේ පාඩම ඉගෙන ගත්ත නිසා. අපි පාඩමක් ඉගෙන ගත්තා එතනදී. මොකක්ද අපි ඉගෙන ගත්ත පාඩම? අපි වෙන කෙනෙක්ව ගෙනල්ලා අපි ජනාධිපතිරේ හැටියට පත් කළා. හැබැයි ඒ පත් කරපු කෙලෙහි ගුණත් නැතුව හිටියානම් ඒ කෙලෙහි ගුණ නැතුව ඉඳලා ආණ්ඩුව කරන්න යන හැම වාරයකම අර සුලිසුලන් ආවා වගේ ආණ්ඩුව කඩාවැට්ටන්න කොච්චර වැඩකට සිදු වුණාද මේ කාලය තුල? ඒවටත් මුහුණ දීගෙන තමයි රටේ විශේෂයෙන්ම සෝභායක විනාශයන්ට මුහුණ දෙනවා සමානවම රජය ඇතුළ රජය කරන්න නොදී විනාශයන්ට මුහුණ දෙමින් කටයුතු කරද්දී තමයි මෙතුමල් එකතු වෙලානේ කුමන්ත්‍රණ ටික කරේ. ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා වෙන කවුරුත් නෙමෙයි කරේ. ඒතර මෙතුමල්ලත් එකතු වෙලා කරපු කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයේ භුක්ති විඳි කවුද? ජනතාව.
ඉන්සා ජනතාව මෙතන භුක්ති විඳින්න මේ යන වැඩසටහනේ මෙතුමල්ලත් එක පංගුකාර. මේ අවුරුදු හතර තුලත් එතුමාලත් පංගුකාර. හැබැයි මේ ජනාධිපතිවරයා අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයා 2020 පත් කරගන්න අපි ඒක පත් කරගන්නවා. මෙතුමල්ලා කියයි මෙතුමල්ලා ගැන පත් කරගන්නවා කියලා. හැබැයි අපි කියනවා අපි අනිවාර්යෙන් පත් කරනවා මෙතුමා. අපේ ජනාධිපති අපේක්ෂකයව ජනාධිපතිවරයා කරනවා අපි. කරලා අපි එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ඉන්න ආණ්ඩුවකුත් එක්ක තමයි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින්. එහෙමනම් අපිට තියෙනවා පළස් සභාවේ දැන් අපි මේ ආණ්ඩුව කරද්දී පළස් සභාව කොහෙද තිබුණේ? අපි ගාවද තිබුණේ? නැහැ. ආණ්ඩුකාරවරු කවුද පත් කරේ? කවුද මහ ඇමතිවරුපත් කළා ඒ වැඩසටහනට ක්‍රියාත්මක කරේ? එතකොට මේ එකක්වත් අපිට තිබුණේ නැහැ. එතකොට අපේ කඹ ඇදිල්ලයි අපේ මේ ඔලොමොට්ටල විදිහට ඒ යහපාලන වැඩ කටයුතු කරපු සිද්ධ නිසා තමයි ප්‍රාදේශ සභා මැතිවරණේ දීපවා මේ වෙනත් කණ්ඩායමකට මේක බලය ගියේ. ඒ බලය ගිහිල්ලා ඒ සියල්ලත් එක්ක තමයි මේ වැඩ කටයුතු කරගේ. ඉතින් අපිට අවශ්‍යයි ගමේ පුංචි මේකකේ ඉඳලා උඩට මහා ආණ්ඩුව දක්වා ජනාධිපතිතුමා එනකන් දක්වා ඒ ගලාගෙන එන එක හර විදියට ගලාගෙන ඇවිල්ලා උඩ ඉඳලා පල්ලහැටත් පල්ලහැ ඉඳලා උඩටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මම ඔබතුමාට එක කාරණයක් කියන්නම්. ඔබතුමාට විශේෂයෙන්ම අපි ඔබතුමාට ප්‍රශ්නයක් අහන්නුවන්නේ නේද? පුළුවන් කමක් නැහැ දන්නවා. ඒ කියන්නේ රටක් හදන්න දෙවහත් මහත්තයා ප්‍රධානම අවශ්‍ය කාරණාවක් තමයි විනය. විනයක් අවශ්‍යයි නේ. මං කියන්නේ අංක එක ලෝකේ දැන් පිළිගන්නේ තමයි රටක් හදන්න අවශ්‍ය අංක එකේ විනය. ඒතර ඔබතුමාලගේ පක්ෂ විනයක් නැතුව මං කියන්නේ ඔබතුමාලට සදාචාර අයිතියක් තියෙද ඊළඟ පාරක් දැන් බලන්න පක්ෂ ගත්තට පස්සේ පක්ෂ විනයක් නැහැ. නායකයෙක්ගෙන් දෙයක් අහන්නේ නැහැ. ඇතුලේ CC කඩ වෙලා තනියෙන් අපේක්ෂකව නම් කරගෙන මං කියන්නේ එහෙම පක්ෂය ඇතුලේ විනයක් නැතුව එහෙම දෙයක් නැහැ. ඔබතුමා රට හදන්නේ කොහොමද කියන්නේ? රටේ විනය හදන්නේ කොහොමද? ගරු මන්ත්‍රීතුමා පක්ෂය ඇතුලේ විනය කඩලා නැහැ. අපි කවුරුත් අපේක්ෂකව පත් කරලා නම් එහෙම කරලා නැහැ. පක්ෂක අපේක්ෂකව නම් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල පක්ෂය තුල ක්‍රියාත්මක වෙනවා. ඒකේ අඩුපාඩුවක් නැහැ. හැබැයි ඒ කියන්නේ දැන් සජිත් මහත්තයාගේ ගමන යන්නේ කෘත්‍ය අධිකාරියේ මන්නේ අවබෝධයෙන්ද? ඔව් නෑ සජිත් ඇමතුමා වෙල්ලන්නේ කවුද? ජනතාව නෙල්ලන්නේ රටේ ජනතාව ඉල්ලද්දී ඒ සජිත් ඇමතුමා වෙල්ලන එක අපි ඔක්කොම දෙනා ජනතාවත් එක්ක ඉන්නේ. ජනතාවත් එක්ක අපි ඉල්ලනවා ඒක. ඒ ඉල්ලන්නේ කියන්නේ පොන්සේක මහත්තයා ඒ ආණ්ඩුවේ කැබිනට් කෙනෙක් මේ විවේචනය කරන්නේ එහෙනම්. ඉතින් ඒක එතුමාගේ තියෙන අයිතිය එතුමාට ඒක විවේචනය කරන්න පුළුවන්. එතුමාව අපි ඒක තමයි කැතේ ඉන්නේ. නෑ නෑ නෑ. ඒක පක්ෂෙ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂෙට සරත් පොන්සේක ඇමතුමා ආපු එක්කෙනෙක්. අපි අරගෙන අපි එතුමා දැනුත් ඉන්නේ වෙන පක්ෂකින් තමයි එතුමා අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඒතර එක්සත් ජාතික පක්ෂයේ අපේ මතේ අපි ඉදිරිපත් කරනවා. අපි අපේ මතේ ඉදිරිපත් කරන්නේ ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයේ හදගස්ම අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කරන්න අයිතියක් තියෙන හැබැයි අපේ නායකයා එහෙම නැත්නම් ගරු අග්‍රාමාත්‍යතුමා තාම කියලා නැහනේ එතුමාට දෙනවද නැද්ද? එහෙම නැත්නම් එහෙම කාරණාවක් තමයි එහෙම කළා නැහනේ. ඒකට තව පොඩි කාලයක් තියෙනවා. ඒ කාලේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයටයි මන්ත්‍රී කණ්ඩායමයි එකට වාඩි වෙලා ඒක තීන්දුව කරනවා. ඒක තීන්දුව කරන්නේ නැතුව නෙමෙයි හැබැයි ඊට ඉස්සෙල්ලා ජනතාව හැමතැනින්ම කෑ ගහගෙන මතයක් ගොඩනගාගෙන එනවා මෙතුමාට ජනාධිපතිවරණයට ඉල්ලන්න දෙන්න කියලා. ඒ ඉල්ලන්න දෙන්න කියලා ජනතා මතය අපි පාගන්න නැතුව ඒ ජනතා මතයට ඉඩ දීලා ඒකට අවස්ථාව දෙනවා. අපි දැන් මෙතුමා ලගෝටාබේ රාජපක්ෂ මෙතුමාව ගැන කතා කර කර කොච්චර කාලයක් තිස්සේ ඇවිද්දද? එතකොට අපි එතුමල්ලා ගැන එතුමල්ලාගේ ගෝටාබේ රාජපක්ෂ මෙතුමාව දාන්න දෙනෙක් ගැන අපි කතා කරන්න කියන්නේ නැහැ. මොකද හේතුව පක්ෂයක අපේක්ෂකයෙක් දාන එකේ අයිතිය තියෙන්නේ අපිට. හැබැයි අපි ඒ අපේක්ෂකයව දාන වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අපි එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. අපි ජනතාවගේ හදගැස්ම ඉස්සරහට ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ හදගැස්ම අනුව මේ රටේ වැඩ කටයුතු කරන්න. ඒ නිසා මේ වැඩ කටයුතු කරද්දී මම දකින්නේ තව කරන්න බොහෝ දේවල් අපිට තියෙනවා. මේ අවුරුදු හතරෙන් කරන්න බෑ මේ රටේ. මෙතුමල්ල කඩාවැට්ටපු රට නැවත ගොඩනගන්න අපිට තව කාලයක් අවශ්‍යයි. ඒ කාලය යමින් තියෙන්නේ. ඒ කාලය යන අතරතුර අපි කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කටයුතු ටික කරලා තියෙනවා. හැබැයි තව කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ ටික තමයි ඉදිරිය අනාගත අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැතුව මේ වෙන මේ අමුතු දෙයක් අමුතු ලෝකයක් මවන්න බෑ කාටවත්. අපිට බොරු දේවල් හදන්න පුළුවන්. ආරක්ෂාව ගැන ලොකු කතන්දර මවන්න පුළුවන්. හැබැයි ඒවා පට්ටපල් බොරු. ඒවා කාලයක් තිස්සේ අපි දැක්කා මොනවද මේ රටේ සිද්ධ වුණේ කියලා. ඒ නිසා අපිට ඒ ඉඩ ප්‍රස්තාව අපි ඉදිරියේදී අරගෙන පෙන්නන්නම් කොහොමද රටේ ඉදිරිය වැඩ කටයුතු කරන්න කියන්නේ. හොඳයි. ඔව්. අපේ දුරකථනන්තයේ 0115299 2999 0115299 2999 ඔබටත් අප සමග මේ සංවාදයක් වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉන්දිකාන්තුත් හෙරත්
මජසුමා දැන් විශේෂයෙන්ම අපේ එක්තරා මජසුමා ඉදිරිපත් කරා ඔබතුමන්ලා කඩා බිඳ දාපු රාජ්‍ය තමයි යලි ගොඩනගන්න සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ ඒක දුඹගත මහත්තයා අපි මේ රටට ඒ අවුරුදු 10 තුල එකතු කරපු දේවල් බොහොමයක් තියෙනවා ජනතාවම කතා කරන විශේෂයෙන් ඔය රතු පාටයි කොළ පාටයි නිල් පාටයි ලේබල් ගස්සලා පැත්තකට කරලා තියන්න හැදුවට අවුරුදු 30ක් මේ සාපරාදී යුද්ධය අවසන් කරලා මේ රටට ඒ නිදහසත් කරලා දීලා ඒ ප්‍රදේශ දියුණු කරලා ඒ ප්‍රදේශවල ජනතාවට සම අයිතිවාසිකම් දීලා ඒ ප්‍රදේශවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් හුවමාරු කරගන්න අවස්ථාව දීලා ඒ වැඩ කටයුතු අපි ඒ රජයේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස කරලා දීලා තියෙනවා ඒවට එකතු කරපු දේවල් මේ ආණ්ඩුව මේ අවුරුදු 4 පුරාවට නැති කෙරුවා මිසක් අපේ තිබිච්ච සම්පත අපිට තිබිච්ච ආසියාවේ පමණක් නෙමේ ලෝකාර්ථිකයේ මෙහෙවන්න පුළුවන් තිබිච්ච හම්බන්තොට කේන්ද්‍රස්ථානය කරගත්තු අපේ වරාය අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ සහෝදරයා කියනවා වගේ රන් කිකිලිය ඈ මේ 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 ඒ රන් කිකිලිය අර බිත්තර ටික එක එක ගන්නේ නැතුව කිකිලිය පිටින් උස්සගෙන ගිහිල්ලා විනාශ කරලා දැම්මේ මේ ආණ්ඩුව තමයි. අපි නෙමේ කියන්නේ මෙතුමන්ලාගේ අනුර කුමාර සහෝදරයා කියන්නේ. එච්චර වටින තැනක් මේ ආණ්ඩුව කිසිම වගක් විභාගයක් නැතුව විනාශ කරලා දැම්ම. එතකොට පෝට් සිටි ව්‍යාපාරයේ මෙතුමන්ලා කිව්වේ අරේ විනාශ වෙනවා මේ විනාශ වෙනවා දීවරය ඉවරයි අරව ඉවරයි මේවා ඉවරයි රටේ නැති කතන්ද හැබැයි අද පෝට් සිටිය හොඳ ආයෝජනයක් කියලා ඒ පෝට් සිටිය අද චීන ආධිපත්‍යයක් කරගෙන තියෙනවා එදා අක්කර 50කින් චීනේ අපිට ගොඩ කරලා දුන්නා අක්කර 50කින් ඉවත් කරලා තව හෙක්ටයාර් ගණනාවක් අක්කර ඔතුමන්ලා සින්නක් කර දුන්නා අපි ළඟ තියාගන්න තිබිච්ච පෝට් සිටිය සම්පූර්ණයෙන් අවුරුදු 99 අපිට නැති කරලා තියෙනවා. අපිට නැති කරලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව තුල නැති වෙච්ච ඒවා ගැන කතා කරනවා නම් මේ රාජ්‍ය සේවකයාට පඩි වැඩි කෙරුවයි කියලා කියනවා. 2 කෝටි 25 ලක්ෂයක් සමස්ත ජනතාවට බදු ගහලා ඒ බදු වලින් යම්කිසි ප්‍රමාණයකට ජීවත් වෙන්න ක්‍රමවේදයක් හදලා මේගොල්ලොත් යම්කිසි ප්‍රමාණයක් හොරා කාලා ඒ වැඩ පිළිවෙල කරලා දැම්. මෙහෙමයි දොබගහවත්ත මහත්තයා ඇත්තටම අපි මාධ්‍ය ඇවිල්ලා කතා කරන්න ඕන දෙයක් තමයි ජනාධිපතිවරයා මොකද කරන්නේ? ඕගොල්ලෝ ගේන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මොකද්ද? අර මෙතුමා කියනවා වගේ ජනාධිපතිවරයා නමක් නෙවෙයි. ඒක ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද, මේ මේ සජිත් ප්‍රේමදාසද, රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද නෙවෙයි. මොකද්ද ප්‍රතිපත්තිය? අපි ආඩම්බරෙන් කියනවා අපි 11 වෙනි ප්‍රතිපත්තිය කිව්වා. අපි ප්‍රතිපත්තිය හරියට ඔළුවේ තියාගෙන ජනාධිපතිවරයා රට කරන පුද්ගලයා ප්‍රතිපත්තිය මේ රටට කිව්වා. ඒක මම ආයේ නැවත කියන්න ඕනේ නැහැ. ඒ නිසා ආර්ථිකයේ හැම දෙයක්ම කිව්වා. මෙතුමන්ට පොඩි උත්තරයක් දෙන්න ඕන. මෙතුමා කිව්වා මේ කොළ පාට මේ මේ නිල් පාට ආණ්ඩු මේ අවුරුදු මේ මේ ගාන පුරාවට මේක මේ මේ පාලනය කරා මොනවද වුනේ කියලා. මෙතුමන්ලත් පාලනය කරා. අපි විතරක් නෙමෙයි. මෙතුමන්ලට යම්කිසි බලයක් තිබෙච්ච ඉඳන් මෙතුමන්ලා ගිහිල්ලා දොරට තට්ටු කරලා ඩෙන්ටි කාඩ් එක ගිල්ලගත්තා. මෙතුමාලට යම්කිසි බලයක් තිබිද්දී ඉඳන් තුණ්ඩු කෑල්ල දීලා කඩලකාරයා ගෙන්දලා මේ 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 සුපර් මාකට් එකේ ඉඳලා සමුපකාරේ ඉඳන් වහලා දැම්මේ මෙතුමාලට බලයක් නැතුවද මෙතුමාලට බලයක් තිබිලා පන්සලේ පිරිවෙනේ උගන්වන ස්වාමින් වහන්සේගේ ඉඳලා අධ්‍යාපනය දෙන්න ගියානම් ගුරුවරයාගේ ඉඳලා කතිකාචාර්යවරයා ගෙනකම් මහපාරේ ළමයින්ට අධ්‍යාපනය දෙනවා කියලා මරලා දැම්මේ බලයක් තිබිලා නෙමෙයිද මෙතුමාලට බලයක් තිබිලා ඈ මාධ්‍ය ඔබ තමුන් වහන්සේලාගේ සහෝදරයෝ රජයේ මාධ්‍ය වැඩ කරලා ගෙදර යද්දි තේවිස් ගුර්ගේ මහත්තයලා එහෙම නැත්නම් සාගරිකා ගෝමස්ලා එහෙම නැත්නම් මේ 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 අයව මරලා ප්‍රේමකීර්ති අල්විස්ලා මරලා මහපාරේ දැම්මේ මුළු රටක් ආදරය කරපු කලාකාරයෝ විජේ කුමාරතුංග මහත්තයලා වගේ මරලා මෙතුමලට බලයක් තිබිලා නෙමෙයිද ඒ නිසා මේ සියලු දේවල් සියලු දෙනා ඇඟේ ගාගෙන මෙතන සුද්ධවන්තයෝ වෙන්න බෑ ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේවා මේවා අයින් කරන්න මේවා අයින් කරන්න පරීක්ෂණ කරන්න මේවට පරීක්ෂණ කරන්න මේවට පරීක්ෂණ කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැරදිකාරයෙක් නම් මේගොල්ලෝ හදාගත්තු FCID එකේ නඩු අහන්න මේගොල්ලෝ හදාගත්තු විශේෂ අධිකරණ වල නඩු අහන්න අපිට ප්‍රශ්නයක් නැහැ අද මෙතන කතා කරනවා ආණ්ඩු කරුවේ කියලා චන්ද්‍රිකා ආණ්ඩුවට මෙතුමන් ලැබිලා മന്ത്രിකම් 18ක් 20ක් තියාගෙන ඇමතිකම් දරාගෙන මේගොල්ලෝ ආණ්ඩුවේ හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන වෙලාවේ ඉඳලා යුද්ධය අවසන් වෙන මොහොතේ තප්පරයට අයවැයට ඡන්ද දෙන්න නැතුව පැනලා ගියා ඈ මේ ආණ්ඩුව හදලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයෙක් එක්ක තියලා මේ ආණ්ඩුව කරලා මේ ආණ්ඩුව කරපු නැති ගානට පැත්තකට වෙලා හිටියා. ඉතින් ඒ නිසා මේ කියා ගන්නව නම් කියන්න පුළුවන්.
එනිසා අපි පැහැදිලිවම කියන්නේ අපි ගෙනත් තියෙනවා අපේ අපේක්ෂකයා කියන්න ඕන තරම් චෝදනා කරන්න ඕන තරම් චෝදනා අරව කෙරුවා මේව කෙරුවා සුදු වෑන් නෙව්වා මේ මේ පේන්නේ නැතුව වගේ මෙතන මේ මේ කතා කරන්න මේ මේ අවශ්‍යතාවයක් නැහැ සුදු වෑන් ආවේ නැද්ද ඒ වගේම සුදු වෑන් ආවේ නැද්ද සුදු වෑන් ආව නම් සුදු වෑන් එකේ අංක කියන්න මං කියන්නම් පෙජරෝ එකේ අංකේ ඔව් සුදු වෑන් එකේ අංක කියන්න මොකද්ද සුදු වෑන් ප්‍රතික්ෂේප කරනවා සුදු වෑන් මේ මේ ආවා කියලා රටට ජපානයේ සුදු වෑන් ගෙනාවා කියලා එතකොට ඔබතුමාගේ ඔබතුමාගේ ආසනේ දීවර දීවර වෙඩි කියලා මැරුවද නැද්ද මගේ ආසනේ කොහෙද දීවර මගේ ආසනේ හලාවත හලාවත දීවර වෙඩි කියලා මැරුවද නැද්ද මගේ ආසනේද මගේ දිස්ත්‍රික්කේ ආ වෙඩි කියලා මැරුවද නැද්ද කියන්නේ හලාවත දීවර මැරිච්චයි තදපසල හරිද රතුපස්සල මහත්තයෝ කරුණා කරලා සිල්ලර දේවල් අරගෙන හරිද එක යම්කිසි උද්ඝෝෂණයක් අද වෙද්දි පොලිසි වලින් යාපනයේ තරුණයෙක් වෙඩි කාලා මැරුණා ඊයේ පෙරේදා වෙද්දි ලලිත් කෝම්ගන් නිස්සය කවුද ගෝඨාභය වෙඩි තියලා හරිද ලලිත් කෝම්ගන් නිස්සය ගෝඨාභය ඔබතුමා ඔබතුමා ගෝඨාභයක කතා කරන්න නැත්නම් කැලෑපත්තරයක් වෙන්න එපා මෙතන වැදගත් විදියට කතා කරන්න වැදගත් විදියට කතා කරන්න රතුපස්සල ගිහිල්ලා හොයාගෙන ආසනේ ආසනේ නෙමෙයි ගම්පා දිස්ත්‍රික්කේ හරිද ඒ නිසා රටේ බාධා කරන්න එපා මේ මේව අහන් ඉන්න බෑ මේව විඳෝ ගන්න බෑ මේ ඔක්කොම දේවල් කරලා රාජ්‍ය ආදායම අද ණය බර කතා කරනවා දුඹගහවත් මත පවු සිද්ධ වෙනවා එදා ගොවිජන සේවා මධ්‍යස්ථාන කීයක් ගිනිබත් කෙරුවද එදා ට්‍රාන්ස්ෆෝමර් කීයක් ගිනිබත් කෙරුවද එදා බස් කීයක් ගිනිබත් කෙරුවද එදා කෝච්චි කීයක් ගිනිබත් කෙරුවද ඕවට සල්ලි ගියේ ඔහෙලා ආපහු ගෙනල්ලා දුන්නද එදා ඔහෙලාගේ නම් පාවිච්චි කරගෙන ගාන්තාව කී දෙනෙක් මහපාරේ දූෂණය කෙරුවද මේ නිකම් වැඩකට නැතුව මෙතන මේ 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 අපි විවාද කරමු හරිද අපිටත් දුකක් අපිටත් කැක්කුමක් තියෙනවා 94 ඉඳලා ආණ්ඩුව හැල බම්බ ගහවලා අපි සද්දා 2005 ඉඳලා ඇහිලා 2005 මහින්ද මහත්තයේ තියෙන විදිහට 2005 ඇවිල්ලා 2005 හොයන්න තිබුණනේ 2005 ඇවිල්ලා ඔයාලත් එතන හිටියා හරිද ඔබතුමා දැන් කරලා ගොඩගාන මහත්තයා මේ ගොල්ලන් අරමුණ මේකයි හරිද බලන්න මහත්තයෝ වැදගත් විදිහට ඉන්නකෝ වැදගත් ඔබතුමාගේ වෙලාවෙදි කියන්නකෝ දිරෝ ගන්න බැරි මට හරිද ඔබතුමාගේ වෙලාවෙදි කියන්නකෝ ඔබ ඔබ හරි කියන්න ඔබතුමා මන්නවත්ත ගන්න ඔබතුමා පස්සරු ගැන කියන්නේ ඔබතුමා කියන්නේ නෑ දැන් කියන්නේ මගේ වෙලාව වරන් කියන්නේ මගේ වෙලාව වරන් කියන්නේ නලින් බොරු කියන්නේ නලින් මදුතුමා නිකන් ආණ්ඩ එපා නිකන් ආණ්ඩ එපා මදුතුමා මදුතුමා පස්සරු ගැන කියන්නේ මදුතුමා කියන්නේ මම මගේ වෙලාව දුඹ ගාවත් මාත්‍යා මේ මාත්‍රුකාව මගේ වෙලාව සම්පූර්ණයෙන්ම දෙන්න කියන්නේ කියන්න සම්පූර්ණේ ඔයා ඔයා මට නම මල් බොරු නිකන් මෙතන මේ මේගොල්ලන්ගේ අරමුණ මේකයි මේගොල්ලන්ගේ අරමුණ මේකයි පිනා චාන්ස් මේගොල්ලන්ගේ අරමුණ මොකද්ද මේගොල්ලෝ මේ පළාත් පාලන මැතිවරණයේදී මේ 70යි 30ට ගේන්න තිබිච්ච පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයේ 60යි 40ට ගෙනාවේ මේගොල්ලෝ. මේගොල්ලෝ තමයි කේවල් කරලා ඉල්ලුවේ. අද 40ක් 50ක් 60ක් හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මේගොල්ලෝ 400ක් 500ක් දක්වා වැඩි කරගත්තා. මොකද්ද වැඩි කරගත්තේ? ඒ අහිංසක මන්ත්‍රීවරු තමුන්ගේ ගමේ අද මගේ දිවුලපිටියේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරිය සුවාදීන වුණා. ඒ මන්ත්‍රීවරයට යන්න තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ. දීවනාම සම්පූර්ණයෙන්ම පක්ෂේ රැඳලා ගත්තා. පක්ෂේ කිසිම නිදහසක් නැහැ. හරිද? මේගොල්ලෝ 7-800ක් වැඩි කර ගන්න තමයි මේගොල්ලෝ මේ රජයේ ගෙවන වැටුප 15000 මේගොල්ලන්ගේ පක්ෂයට ගන්න 7-800ක් වැඩි කරගත්තා. කහින් දෙපා. ඊට පස්සේ දුඹගහත්ත මේක කියලා ඉවර කරන්නම් පළාත් සභා ක්‍රමවේදය තුල මේක කේවල් කරලා. පළාත් සභා ක්‍රමවේදය තුල 50ට 50යිලු අපිද? අපි මේ ඡන්ද ක්‍රමයේ මනාප නම් ඒක තුල දූෂිත වෙනවා නම් ඒකට පුළුවන් මැතිවරණ කොමසාරිස්ට ඕන තරම් බැරියර් දාගන්න. මේගොල්ලෝ ඇවිල්ලා පළාත් සභා ක්‍රමයට 50ට 50යිලා පිනා චාන්ස් යන්න වෙන දෙයකට නෙවෙයි 20 ගේන්න හදන්නේ 20 ගේන්නේ ලොකු සල්ලිකාරයෝ පාර්ලිමේන්තුව ඇතුළට ගේන්න ඒකෙන් කොමිස් කුට්ටි ටික ගහගන්න ඒකෙන් හම්බ කරගන්න මේක මේ පක්ෂයක් නෙමෙයි මේක බිස්නස් කරන කම්පැනි එකක් හරිද මෙතුමල්ලා අද මෙතුමල්ලා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සාර්ථකව රටේ වැඩපිළිවෙලක් ඇතුව යනවා මෙතුමල්ලාගේ පක්ෂේ භාණ්ඩාගාරයක් අත්තොත් ඔය පක්ෂ සියල්ලට වඩා වැඩි ඒ නිසා මම කියන්නේ නැහැ පන්ති කරන එක්කෙනාගේ නම් පෝස්ටර් ගහලා දෙන ඒවයි ඒව ගැන මම කතා කරන්නේ නැහැ නමුත් මේවා නෙමෙයි අපි කතා කර යුත්තේ මම අවසන් කරන්න වැඩපිළිවෙල ඒ නිසා වැඩපිළිවෙලට වෙච්ච නැති දේවල්ට ආරයව ගිහින් මැරුවේ කවුද මෙයාව උස්සංගියේ කවුද අරව කෙරුවේ කවුද මේව කෙරුවේ කවුද කියන්න ඕනේ නැහැ ඒ නිසා මේ සියලු දේවල් වෙච්ච දේවල් කවුරුත් දන්නවා ඒ නිසා අපි කියන්නේ මෑත භාගයේ සිද්ධ වෙච්ච හොරු ඉන්නවනම් ඈ අපි මහ බැංකු හොරාව අල්ලලා තියලා මෙතන වාඩි කෙරෙව්වා අපි පෙන්නුවා මෙන්න මහ බැංකු හොරා කියලා අපි පෙන්නුවා මෙන්න හම්බන්තොට වරාය විකුණලා සල්ලි ගත්තු මිනිස්සයා කියලා මෙන්න බෙහෙත් ආනයනය කරලා මේ හම්බ කරපු මිනිස්සු අපිව පෙන්නලා තියෙන ඒවට කවදාවත් ජනතා විමුක්ති වෙනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ නමුත් අපි අවංකව කියනවා ආණ්ඩුව එදා විශ්වාස භංගේ කියන වෙලාවේ අපි එතන පෙනී හිටියා
අපි එතන පෙනීලා සහයෝගය දුන්නා. මේගොල්ලෝ එක්ක ඉන්න සුමන්ත්‍රන් මහත්තයලා මේගොල්ලන්ට වාඩි කරගන්න බැරුව ගියා. ඒ වගේ ඩීල් දාලා මේගොල්ලෝ මේ වැඩ ගෙනියන්නේ. ඒ නිසා අපි ඉස්සරහදි කියමු. කරුණාකරලා මං ඉන්න ඔබේ වෙලාවේදී ඔබේ ඔය චෝදනා කරපු පස් කතාව කරුණාකරලා ගෙනල්ලා මෙතන අද ඉදිරිපත් කරන්න වෙන මොකුත් ඕනේ නැහැ. හරිද? මට අත්‍යදික් කරලා කියපු ඔබතුමා ඉදිරිපත් කරන්න කිව්වා. පෞද්ගලිකව ප්‍රශ්න පෞද්ගලිකව අපහාසත්ව කරුණු ඉදිරිපත් කරන්න එපා. මෙතන වැඩක් නැති දේවල් කියලා වැඩක් නැහැ. ඔව් දැන් අපේ මේ මේ නලින් හිවිගේ මාතෘකාවට තියෙන ඊට පෙර අපේ දුරකථන අංකය යලිත් පසක් ගන්න 0115299 2999 ඔබටත් අපි සමග එක් වෙන්න පුළුවන් 0115299 2999 විශේෂයෙන්ම නලින් හිවිගේ මාතෘකාව අපිට පොඩ්ඩක් අර වඩාත් වැදගත් වෙනවා අපි කුමක්ද ජනාධිපතිවරෙන් පස්සේ වැඩපිළිවෙල රට ඉදිරියේ රට ගොඩ ගන්නා තියෙන වැඩපිළිවෙල කුමක්ද කියන එක පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා නම් වඩාත් හොඳයි මහත්තයා. සුභගාතනා තමයි ඔබතුමාලගේ මේ රටේ මාධ්‍ය වලින් මේ රටේ මහා සංග්‍රහත්නෙන් මේ රටේ උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් වියතුන්ගෙන් මම ඉල්ලනවා එකක් එක කාරණාවක්. ඒ මොකද්ද? දැන් මෙතුමල්ල කියනෝනේ මෙතුමල්ලට ඉන්න රට හදන්න ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයා ගෝඨාභය. අපි විශ්වාස කරමු. මෙතුමල්ලට ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයා කවුද? සජිත් මහත්තයා. හරිද? අපේ එකන අපි 18 වෙනිදා දානවා. මේ රටේ මං කියන්නේ කවදාකද මේ කරයි කියලා. දැන් ඇමරිකාවේ බ්‍රිතාන්‍ය වගේ කොහොමද ජනාධිපතිතුමා තෝරන්නේ? ওই රට ගාන ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා එහෙම නෙමෙයි. හා තුන් දෙනාම එන්න මාධ්‍යයට. මාධ්‍යට එන්න. මාධ්‍ය වෛද්‍යින් ඔක්කොම ප්‍රශ්න කරා. ඒ තුන් දෙනාටත් ප්‍රශ්න කරගන්න දෙන්න. හදන්න විවෘත වේදිකාවක්. පුළුවන් නම් හදන්න විවෘත වේදිකාවක්. මං විශ්වාස කරනවා ගෝඨාභය මහත්තයා අද කියන්නම් එන්නේ නැහැ පැත්ත පළාතේ. සජිත් මහත්තයා අද කියන්නම් එන්නේ නැහැ පැත්ත පළාතේ. අන්න ඒ තුන් දෙනාට ප්‍රතිපත්ති කියන්න කියන්නේ. රට ගැන ඉතිහාසය ගැන වර්තමානයේ අනාගතයේ හදන හැටි මම වගේ බාර ගන්නමයි මම සජිත් මහත්තයා වගේ මම බාර ගන්නවා මම බාර ගන්නවා ගෝඨාභය මහත්තයා වගේ ඔබතුමා ඔබතුමා බාර ගන්නවා ඒ සම්මාදිත කරන්නේ 100 බාර ගන්නවා මම නම් ප්‍රශ්නයක් නෑ ඉතින් දැන් දෙපැත්තම ඔබතුමා 100 බාර ගන්නවා ඒ සම්මාදිත කරන්නේ ඔබතුමාගේ අපේක්ෂකයන් අරන් එන්න රයිට් බොහොම ස්තුතියි අපි ගේන්න බොහොම ස්තුතියි අන්න රයිට් මේ රටේ ජනතාව බලන් ඉන්න හොඳයි 100 බාර ගන්න කැමතිද සාකච්ඡා ඔබතුමාට විශේෂ රේටින් නේද රේටින් නේද සුදු සූදාන රයිට් බොහොම ස්තුතියි අන් රයිට් දැන් මෙතුමාලා බාර ගත්තා වෙන අපි දිගට සංවාද වලදී හම්බිනවනේ බොහොම ස්තුතියි. අන්න මේ රට බලන් ඉන්න. අන්න මේ රටේ කවුද නායකය කියලා බලන් ඉන්නේ මේ රට රයි. ඊට පස්සේ මේ මහත්තයද කියන්න ඕනේ. මේ මහත්තයද මේ 87 කතන්දරයක් කිව්වනේ. 87 කතන්දරයක්. 80 වෙනකම් මහත්තයෝ අපේ පක්ෂයට කිසිම චෝදනාවක් නැහැ. අද වෙනකොට ඔයාලගේ ප්‍රාසභා මන්ත්‍රීව අදත් හරිද? අක්මීමන ප්‍රාසභා සභා මන්ත්‍රීවරයා එයාට දුන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහනයක් ඒක ස්ටාර්ටර් මෝටරේ ගහලා හිරේ ගියා. කසිප්පු පෙරණ මෙයාලගේ മന്ത്രിවරු අදට හරිද? ජාතික ලැයිස්තුවර ගත්තා. ඔයාලගේ කසිප්පු පෙරණ පඩකින පඩයිනේ. දැන් අහිපො. ජනාධිපති. අපි ඉන්නකෝ දැන් අහන් ඉන්නකෝ. අපි කිසි කෙනෙකුට පෞද්ගලික අපහාසයක් නොකර අපි සම්බන්ධ කරමු. තලවකැලේ සභාපති, තලවකැලේ සභාපති ළමයි දූෂණය කළ කාන්තාව කිකුණු කියලා චෝදනාව. හරිද? ඊට පස්සේ අර ඉතිහි රාජ මන්ත්‍රීතුමා පිස්තල් එකක් අරගෙන ඇහිලා සෙල්ලම් පිස්තෝල කියලා. මං කියන්නේ මේ වගේ විහිළු කරන්න පුළුවන්ද රටේ? මේ වගේ විහිළු කරන්න පුළුවන්ද? අද හිරේ. ඊගාට තංගල්ලේ සභාපති ස්ත්‍රීන් දූෂණය කළ හිරේ. හරිද? දුමින්ද සිල්ලල වෙඩි තියලා හිරේ. චෝකා මල්ලි වෙඩි තියලා හිරේ. අදටත්. හරිද? එහෙම තියෙන්නේ. 83 මහත්තයා වෙච්ච සිද්ධි චුට්ටක් කියන්නම් ඔබ මහත්තයාට. හරිද? 77 ඉඳලා 83 ගන්න ගෞරවනීය දේශපාලනයක් අපි කරා. හරිද? අදටත් කොළඹ එනවා මෙයාලා පෙළපාලින කොහමද? රට පුරා බීලා කරා ලයිට් කඳුර නැගලා මහා වඳුරු රංචක් වගේ එන්නේ. පොදු ජන මොකද කසිපු බලකා එන්නේ. අපි එහෙම නේ අදටත් විනයක් තියෙනවා. අදටත් විනයක් තියෙනවා. 83 වෙනකන් අපි කිසිඳි වැරද්දක් තිබුණේ නැහැ. එක්සත් ජාතිපක්ෂ පක්ෂ තහනම් කළා. ඊට පස්සේ පක්ෂ මිනිස්සු අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. 87 වෙනකොට ඉන්දියන් හමුදාව ඇවිල්ලා ලංකාව යටපත් කරා. ශ්‍රී ලංකාව මේ මෙයාලා ගෙදර නිදි බුදි. ඒ වෙලාවේ රට වෙනුවෙන් දේශප්‍රේමී කැක්කුමින් අපි නැගිට්ටා. අපේ කට්ටිය හොය හොය අත්අඩංගුවන ගන්න හැඳුනුම්පත ගත්තා තමයි. හැඳුනුම්පතෙන් තමයි ජීවිතය රැකුනේ. වටින්නේ හැඳුනුම්පතද ජීවිතේද? හැඳුනුම්පත නම් ගහ ගන්න පුළුවන් ඔක print එකේ. ජීවිත ගහන්න බෑ මහත්තයෝ. එතකොට රාජ්‍යසේවකයා ඝාතනය කෙරුවේ ඒ රාජ්‍යසේවකයා මොනවාද ඔයාලා ගෙවලට ඒක වැඩි කරලා කහබලලු හදලා කළු බලලු හදලා අපිද හැදුවේ ඔය ලගින එකට ඉන්න කට්ටියෙන් අපිද හැදුවේ පොඩ්ඩක් ඉන්නකෝ නෑ අපිට චෝදනා කරලා ඔයාලා 70 මොකද කරේ අපි ඔයාලා 71ද 71ම ඉපදිලත් නෑ පොඩ්ඩක් ඉන්න ඒ බුදු නැතුණාට ඔයාලා වකියන්න එපා ඔයාලගේ මහප්පල කරපු ඇඩෝට වකියන්න ඔයාලා ඔයාලගේ පක්ෂේ හරිද එතකොට 87 එහෙම තත්ත්වයක් ආවේ 87 ඉන්දියන් හමුදාව ගෙනෙලා මුළු ලංකාව පාවල දීලා රයිට් රට යටපත් කළා. එහෙම තීච්ච වෙලාවක මේ රටේ කඳුර දෙකක් බෙදුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩක් අපි විශ්වාස කරනවා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ හිටියා. එක්සත් ජාතික පක්ෂයේ දේශීතයන් අපිත් එක්ක යට හිටියා. ඒ දේශප්‍රේමී අධිරාජ්‍ය ඒ ව්‍යාපාරේ තිබුණා. ඒකේ අඩුපාඩු වෙච්ච එක වුණා හරි. හැබැයි ඒව නිකන් වුණා නෙමෙයි. පක්ෂ තහනම් කරපු නිසා.
එහෙම හිතාගන්න. හැබැයි ඔයාලා රතුපස්සල වෙඩි තියන්නේ ආණ්ඩු බලේ තියාගෙන. ඔයාලා දීවරම මරන්න පුළුවන් ගුරුවරයෙක්ව. මහත්තයෝ රටපාවර දෙන්න ගියා. ඔයාලා උතුරේ මැරුවේ නැද්ද? ඔයාලා උතුරේ මැරුවේ නැද්ද? දැන් අපේ ගම්පහේට බුදුරෝ. ඔයාලා උතුරේ මැරුවේ නැද්ද කියන්නේ? පන්සලීට හාමුදුරෝ? උතුරේ සාමාන්‍ය මිනිස්සු මැරුවේ නැද්ද? උතුරේ මැරුවේ නැද්ද ඔයාලා? කාවද මැරුවේ උතුරේ? උතුරේ ත්‍රස්තවාදීන් කියලා සාමාන්‍ය මිනිස්සු මැරුවේ නැද්ද? කාවද? සාමාන්‍ය මිනිස්සු උතුරේ මැරුවේ නැද්ද? ඒ ත්‍රස්තවාදීන් මරණ එක වැරදිද? රයිට්. එතකොට ත්‍රස්තවාදී සාමාන්‍ය මිනිස්සු මැරුවේ නැද්ද? යුද්ධයක් යද්දී ත්‍රස්තවාදී ඝාතනය වෙන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු මැරුවා. කාවද සාමාන්‍ය මිනිස්සු මැරුවේ? ඒක නිසා මේ ඉතිහාසයක් අමතක කරලා මෙහෙම ඉන්න බෑ. හරිද? ඒක නිසා දැන් මේ මං කියන්නේ පහුගිය කාලේ කරපු වැඩිය දැන් මෙයා කියනවා මේ කොළඹ මොකද වරාය විකුණන කියලා. වරාය දුබගහත් මහත්තය දන්නවද? කොළඹ වරාය කියන්නේ දැනටත් ලෝකයේ තියෙන 26 කාර්යක්ෂමතාව වරාය. දැනටත් මේ රට හදනවා නම් 26 කාර්යක්ෂමතාව වරාය. මං දැක්ක මෙන්න මේ පත්‍රෙත් තියෙන මේ වරාය විකුණන කියලා මේ ගමින් මේ මෙයාලගේ අර උත්තර පත්‍රෙ. මේ ගම්මේ ගම්මාන වල මිනිසුන්ට මේ බෙදුවන් හිතන්නේ ඇත්ත කියලා. මේක තියෙන මේ තියෙන මේක තියෙන මේ වරාය විකුණුවා මේ තියෙන කොළඹ වරාය වැදගත්ම කොටස් වික්කා දැන් මේ කිනකොට මිසින්ද නැත්ත කියලානේ මං කොළඹ වරායට වෙච්ච දේ කියන්නද අහගන්න කොළඹ වරායට වෙච්ච දේ තමයි දැන් අපිට ඩොලර් නැහැ හරිද මේ ආණ්ඩු දෙකම කරපු හින්දා ඩොලර් නැහැ ඩොලර් බිලියන 10 ආදායම ඩොලර් බිලියන 20ක් අවුරුද්දකට වුණ පිටරට බාණ්ඩ ගෙන්න මෙයාට ඩොලර් නැති හින්දා චන්ද්‍රිකා නෝන ඇහිලා PNO සමාගමට කෑල්ලක් දුන්නා PNO සමාගමට රජින දැටිය දුන්නා මහින්ද මහත්තය ඇහිලා අවුරුදු 35කට චීනෙට කෑල්ලක් දුන්නා ජාතික කොඩි උත්සවයේද ගහන දුන්නේ නැහැ. චීනෙට මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්නද නැද්ද අවුරුදු 35කට? එච්චර දේ වෙලා කියපු දේවල් වල නානුව ඔක්ක පිළිගන්න බෑ අපිට. ඔය පට්ටපල් මේ රටේ ජනතාව පිළිගන්න. මේ අවුරුදු 35කට ගිවිසුම් ගත වෙලා ඒ ආයතනයත් සමග රජයේ කොටස් බෙදාගෙන වැඩ කරන එක වෙනම කතාවක්. මේක මේ 99 අවුරුදු ඒවා දෙකකට දීපුවා හරි ෂෝක්. එතකොට කොළඹ හරි හොඳයි මගේ නම කියලා. අව අවුරුදු 10ක් ඇති වුණා 35 ඉවර වෙලා. එතකොට කොළඹ වරාය මෙයාලගේම ශ්‍රී ලංකාවේ නිල්පාට ලොක්කෝ චන්ද්‍රිකා නෝනත් කෑල්ලක් දුන්නා. ඔය දේශප්‍රේමී මහින්ද මහත්තයා හිල්ලක් කෑල්ලක් දුන්නා. රනිල් මහත්තයා දකුණු දිග පර්යන්තයේ මේ මාසේ 28 වෙනිදා ජපානයටයි ඉන්දියාවටයි දුන්නා. එතකොට ජපානට ඉන්දියාවටයි රනිල් මහත්තයා දුන්නා. මහින්ද මහත්තයා චීනයට දුන්නා. රනිල් නෝනා PNO සමාගමට එංගලන්තයට දුන්නා. දැන් වරායක් තිබුණාට අපිට වැඩක් නැහැ. ඔය ඔක්කොම දුන්නා. දුංගෙලාම දුන්නා. හරිද? ඉතින් එහෙම තමයි මේ දේශප්‍රේමීත්වය තියෙන්නේ. එහෙම තමයි මේ දේශප්‍රේමීත්වය තියෙන්නේ. ඒක නිසා මේ පහුගිය කාලේ කරපු වැඩ අපි ඔක්කොම දන්නවා. ඒක නිසා දැන් ඇත්තටම දුබගහත් මහත්තයෝන ප්‍රතිපත්තිගරුක මොකද්ද මේ රට හදන්නේ දැන්? අවුරුදු මං කියන්නේ 40ක් මේ විදායක ජනාධිපති දුර කියලා. වැදගත් වෙන්නේ ඒකයි අපි මොනවද? ඒක තමයි අපි කියන්නේ. ඒක තමයි අපි කියන්නේ. වැදගත් වෙන්නේ ඒක. දැන් මේ ඔයාලගේ හොඳම කැලල කියන්නකෝ. මේ පාලකව ඇවිල්ලා රට හදන්න මං කියන්නේ ඒකයි මං අහන්නේ. ඒක තමයි. දැන් මේ දෙගොල්ලෝ අපිට මොකක්ද තියෙන වෙනස? විකිණීමේ මේ දෙකෝ දැන් මහින්ද මහත්තයා හෙල් කියනවා රයිට් අපි ඉස්සරහට විකුණන්නේ නැහැ කියලා. මොකද එයාලත් වික්ක මහින්ද රනිල් මහත්තයාත් වික්ක. හොරගම් මේ දෙකොල්ලම කරානේ. දූෂණය මේ දෙකොල්ලම කරානේ. රටේ සම්පත් මේ දෙකොල්ලම විකුණන්නේ. හොරපාරේ මේ දෙකොල්ලම පත්තින් දුන්නනේ. ශිෂ්‍යයන්ට මේ පොඩක් ඉන්නවනේ. මම ප්‍රශ්නයක් අහන්නම්. ප්‍රශ්න අහන්න පුළුවන්ද මහත්මයා? දැන් ඔබතුමා විකුණනවා කියනවනේ. දැන් විකුණපු ඒවා ගත්ත ආණ්ඩු අතර මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත ඒවා තියෙනවද වෙනත් ආණ්ඩු තියෙනවද කියන්නේ? රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරි ඒකට කරුත්වේ තියෙනවා නේද ආ රයිට් බොහොම ස්තුතියි ඒක හොඳයි ගත් එක හොඳයිනේ ඒක නරක නැහැනේ හැබැයි වැඩි කියන්නේ ඉතින් හමුදා මූලස්ථානය විකුණන්නනේ සින්නක්කර විකුණන්නනේ නේ හමුදා මූලස්ථානය ගලවලා ඔබතුමාලා දැන් වැඩි නෙමෙයි මේ සතියකට කලින් ඔබතුමාලගේ බලයේ තියෙන ගාල්ල නගර සභාවේ පොහට්ටුවට දනටත් විකුණන දැන් ඔබතුමාලා විකුණන්න විරුද්ධයිනේ ඔබතුමාලා නම් විනය පරීක්ෂණයක් කරන්න විනය පරීක්ෂණ ගාල්ල නගර සභාවේ බලයේ තියෙන පොහට්ටුවට ගාලු කොටුවේ පෙඩරල් වීදියේ තියෙන ඉඩම මේට මාසයකට කලින් පුද්ගලික අංශයට අවුරුදු 45කට බත් දුන්නා. වගකීමෙන් කියන්නේ මගේ ගාව නගර සභාව. ඔබතුමාලගේ බලය තියෙන්නේ. දැන් මේ රටට කියනවා බුදුහාමේ මහින්ද මහත්තයා විකුණන්නේ නැහැ කියලා. මේ යට ගෝලෙ විකුණනවා. රුපියල් ලක්ෂ 20 30 පගාව කරගෙන. මම වගකීමෙන් කියන්නේ. ලක්ෂ 20 30 අරගෙන යට ගෝලෙ විකුණනවා දැන්ටත්. එහෙම කරන්නේ. ඒක නිසා නගර සභාව විකුණලා තියෙනවා. ගාල්ල නගර සභාව අවුරුදු 45කට බත් දුන්නා. මම වගකීමෙන් කිව්වා බත් දුන්නා කියලා. බත් දුන්නා. ඒක නෑ. ඔබතුමාල දැන් ඔබතුමාල විරුද්ධයිනේ මේවට. අන්න හොයන්න විනය පරීක්ෂණයක් තියන්න. පැහැදිලිද? විනය පරීක්ෂණයක් තියෙනවද ඒකට? ආයි බොහොම හොඳයි. අන්න බලමු පීකාට මම මයිකා සංවාද හම්බෙන්න. ඉතින් මෙන්න මෙහෙම ගමනක් කියන්නේ අපි කියන්නේ මේ යන්නේ කාර්තික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ කිසිදු නිෂ්පාදනයක් කරන්නේ නැහැ. මේ දෙගොල්ලම රට හැදුවේ කොහොමද කියන්නේ? මහින්ද මහත්මයා මේ මහා ලොකු දේවල් හැදුවේ කොහොමද කියන්නේද? කෝටි 222000යි ගන්නකොට බලය ණය. යනකොට කෝටි දසලක්ෂයක් ණය. 8 ලක්ෂයක් නැහැ. 7,65,65 කෝටියයි නැහැ. බොරු හරි හරි 7,65,000යි රයිට්. දැන් කීයද? 12 ලක්ෂයයි. ඈ 13 ලක්ෂයයි. දැන් 12 ලක්ෂයයි. බා මහ බැංකුවේ තියෙන මක් ගාවේ 12 ලක්ෂයයි. හරිද? එතකොට මේ දෙගොල්ලොම එක තමයි කරේ. මට 13 ලක්ෂ වෙන්න රොහත් තියෙන කියලා. 13 ලක්ෂ වෙන්න පුළුවන්. මහ බැංකුව වර්තාව නැහැ. 11,977යි තියෙන. 18 2018 තියෙන්නේ 11,900 බොරු කියන්නේ පොයා.
දහතුන් ලක්ෂයක් තාම මහ බැංකු වාර්තා වෙන නෑ. ඔයා දන්න කොහෙද තියෙන්නේ? නරේන්ද්‍ර කුමාරතුමා අපිට මේ ගාල්ලෙන් ඔබතුමාගේ මේ දුරකථන එමුතුමක් තියෙනවා. ගාල්ලෙන් බණ්ඩාර මහත්මයා කතා කරනවා. බොහොම හොඳයි. ඔව්. බණ්ඩාර මහත්මයා කතා ගන්න. ආයුබෝවන් මහත්මයෝ මේ ඔබතුමාලට මේ අපි මේ බඩසාන බලන් ඉන්න දැන් මේ ජනතා විශ්වවිද්‍යාලයේ මන්ත්‍රීතුමා කතා කරන්නේ ආගේ තොරතුරු වැඩක් නැහැ වෙච්ච දේවල් වැඩක් නැහැ මහත්තයෝ දැන් රටට ඉදිරියට වෙන්න අපේ දරුවන්ට යන අනාගතය දරුවන්ගේ අනාගතය අඳුරු ඒවයි කතා කරන්න මේ අරව කරා මේව කරා ඒව නැහැ ඔබතුමාලට ඉතියදා මේ ජපානයේ විකුණනම් බලන් හිටියනේ පාර්ලිමේන්තුව ඔබතුමාගේ නායකයෝ ආර්ථික ප්‍රතිපත්තියක් මට කියන්න කවුරු හරි ශ්‍රී ලංකාවේ UNP මෙන්න මේකෙන් වෙනස් අපි මෙන්න මේකෙන් වෙනස් දැන් හොරකම් කිරීම ගත්තොත් දෙකම කරේ නැද්ද නේ ඒ කියන්නේ ඉඩම් ගොඩ කිරීමේ ඒකදී වෙච්ච සල්ලි ටික අරගෙන ඉන්නේ අම්මයි තාත්තයි සෝහන හදපු කෙනානේ මේ ඉන්නේ ඡන්දෙට ඉල්ලන්නේ අම්මගේ තාත්තගේ සෝහන හදන මේ රටේ ජාතිකද එයා හිල්ල කියනවා මම ආව දූෂණය නතර කරනවා කියලා දැන් අපිට මේ රජයේ සල්ලි වලින්ද ඉඩම් ගොඩ කිරීමේකින් සල්ලි කරගෙන තමයි දැන් තියෙන චෝදනාව තියෙන්නේ ආ චෝදනාව ඒවත් දැන් චෝදනාවට පිළිතුරු දීලා ඉවරයි නඩුවක් යනවා ඔව් නඩුවක් යනවා උසාවිටල ඉන්න හරි හරි ඉන්න පොඩක් ඉන්න මට කතා කරන්න මම කිව්වා මේක නෑ නෑ පොඩක් පොඩක් ඉන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න දැන් අපිට මේ මේක මේක කරන්න දෙන්න බෑ දැන් ඔයා ඔයාට කියන්නේ මං තුමා මම බඩ බඩ දෙවල්නේ මම අධිකරණේ හැම පොඩක් ඉන්නකෝ දැන් ඔයා අතරේ යනවා ඔයා පොඩක් ඉන්නකෝ ඉතින් මොකද්ද වෙන්නේ මගේ වෙලාවට ඔයා පොඩක් ඉන්නකෝ මං තුමා දැන් ඔයාට ප්‍රශ්න කතා කරන්න පුළුවන් නිකන් බාධා කරන්න බෑ මොකද එහෙමනම් මටත් පුළුවන් මොකද ඔයාට දින හයිය මටත් තියෙනවා නරින් නේවගේ මං තුමා ඔබතුමා කතා ගන්න තව දැන් ඔබතුමාට තව කෙටි අවස්ථාවක් ඉදින් කෙටි කාලයක් තියෙන ඔබතුමා කතා කරන්න අපේ අපිට අපි කියන්නේ මහත් මහත්තයා ඒක නිසා මේ රට ගොඩනගන්න නම් දැන් පළවෙනි එක තමයි විනයක් ඕන රටට දැන් චීනයේ ගොඩනැගුවේ පළවෙනි ලෝ ඇන් ඕඩර් සෙකන්ඩ් වන් ඩිමොක්‍රසි තර්ඩ් වන් තමයි ඩිවලොප්මන්ට් ඒතර මුලින් ඕනම රටක විනයක් හදන්න මං අහනවා දැන් පක්ෂවලට විනයක් නැතුව පක්ෂවල යට කට්ටිය ඕන තරම් වැරදි වැඩ කරද්දි තාමත් ඉවසගෙන ඉදිද්දි නේ කසිප්පු පෙරලා අහුණා රත්න මේ කළුතර කෙනෙක් එයා ප්‍රධාන දේශපාලඥයෙකුට සම්බන්ධයක් වුණා අද එයා ඇහිලා මාධ්‍ය සාකච්ඡා හැමතැනම තියෙනවා කසිප්පු ලීටර් ගන්නවා පෙරලා අහුණි හරිද? ඒතර එයා ඇහිලා ප්‍රධාන මාධ්‍ය සාකච්ඡා දෙනවා අද පොහොත්තුවේ ප්‍රධානම නිවේදක සංනිවේදකයා. රයිට්? ඒතර මම කියන්නේ එහෙම පුළුවන් ද රටක් හදන්න? මේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව, ඊගට විනයක් නැතුව, මම කියන්නේ පක්ෂ ඇතුළේ විනයක් නැතුව කොහොමද මේ රටක් හදන්නේ? අපි දැක්කයි දා මේක ඇතුළත විච වැඩේ කොහොමද උනේ කියන එක. නේ? ඒක ඇතුළේ කොහොමද කට්ටිය මැලවිලි හිටියේ කොහොමද කියලා. නේ? අපි දැක්ක වීරවංශ මහත්තයලා මෙයාල කවුද gadu ගන්න සුබපතන්නවත් ජී නැහැ. මොකද වීරවංශ මහත්තයලගේ ගම්මන්පිල මහත්තයලගේ ඔක්කොම අදහස තිබුණේ ඒ කට්ටියත් එකතු වෙලා පොහොට්ටුවත් එකතු වෙලා ඒක මධ්‍යස්ථානයක් හදලා ඒකෙන් අපේක්ෂක දාමු කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයානේ වලව්ව පිටිපස්සෙන් තියාගෙන වලව්වේ ඕනනම් හොදන්න බටෙල්ල වලන් කියලා එයා යාගේ අපේක්ෂක නම් කරා. මොකද අපි යාගේ අපේක්ෂක නම් කරා. ඒක නිසා මැලවිල හිටියේ දැන්. මැලවිල ඉන්නේ බොහොමසුදී. අපි කෙටි විරාමයකට මේ අවස්ථාවේදී ලැබෙනවා. අපේ දුරකථන අංකයේ යලිත් මම මතක් කරන්න 0115299 2999. අපි දැන් කෙටි විරාමයකට එමු. නැවතත් අපේ සුලිය සමාජ දේශපාලන සංවාදය සමගයි එක්වන්නේ අපේ හෙක්ටප්පාමි මහත්තුමාට අවස්ථාව තියෙන්නේ. විශේෂයෙන්ම අපිට අර අපි වැඩපිළිවෙලක් කතා කරන්න යනවන වඩාත් හොඳයි කියලා මම හිතනවා. එකිනෙකාට අවලාද චෝදනා නගා ගන්නවට වැඩිය අපි මොකක්ද කරන්න ඉදිරියේ කියලා. නෑ මම මුලින් ඉඳලම කිව්වේ ප්‍රතිපත්තිය ගැන තමයි. ඒක අර ප්‍රතිපත්තිය මෙන්න මේක කියලා මෙන්න මේ කරුණ කියලා මම කියන්න ආවේ නැති වුණාට ප්‍රතිපත්තිය ගැන කිව්වේ අපේ අපේක්ෂකයෝ අපි නම් කරනවා. ඒ අපේක්ෂකයා නම් කරද්දී අපි ප්‍රතිපත්තිත් එක්ක තමයි නම් කරන්නේ. මේ ප්‍රතිපත්ති කියන්නේ දැන් අපි ඇත්තටම දැන් මම කියව අපි අවුරුදු 4යි තා. මේ අවුරුදු 4 වැඩ කරද්දී අපේ ප්‍රතිපත්තියට අනුව අපිට වැඩ කරන්න හම්බුනේ නැහැ. ඒ නිසා අපිට අවලාද කියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ මුලින් හිතුවේ නැත් එහෙම වෙයි කියලා. මුලින් හිතුවේ නැහැ. ඇත්තටම මුලින් හිතුවේ නැහැ හැම දෙයක්. අපි හිතුවේ අපි පත් කරන ජනාධිපතිවරයා රටේ ස්වාධීන ජනාධිපතිවරයෙක් කියලා. එතුමා රට ගැන හිතයි ජනතාව ගැන හිතයි කියලා. අපි හිතුවේ නැහැ එතුමා පක්ෂයක් බදාගනි පක්ෂයක් අරගෙන රටේ වැඩවලට බාධා කරයි කියන මතයක් අපිට තිබුණේ නැහැ. අපි ඇත්තටම දැඩි විශ්වාසයක් තිබුණා
එතුමා සම්පූර්ණයෙන්ම රට සහ ජනතාව කියන තේමාව ඉස්සරහට අරගෙන රටට ලොකු වැඩදායි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න රජයට විශාල ශක්තියක් දෙයි කියලා. හැබැයි සිද්ධ වුණේ කාරණාව නෙවෙයි. එතුමා විශේෂයෙන්ම ස්වාධීන නොවි පක්ෂක සභාපතිවරයෙක් වීම නිසා ඒ පක්ෂය රැක ගැනීමත් ඒ සභාපතිකම රැක ගැනීමට නිසා එතුමා නිකන් මේ පරඬැල් වෙච්ච නිකම් අහක ගිය අයට අයව ගෙනල්ලා පත් කරගත්තා මන්ත්‍රීවරු හැටියට. පත් කළා ඒගොල්ලෝ කැබිනට් අමාත්‍යවරු කරා. එතකොට ඔබතුමා හිතන්න දැන් එතුමා ගෙනල්ලා ඒ අයව කැබිනට් අමාත්‍යවරු කරවුවාට පස්සේ ඒ අයගෙන් ඒ අමාත්‍යංශ වලින් මොකද්ද සිද්ධ වෙන සේවාව? ඒ සිද්ධ වෙන සේවාවේ විශාල අඩුපාඩු තිබුණා. ඒකට අපි රජයක් හැටියට අපිට වැඩ කටයුතු කරද්දී අපිට වැඩ ඇතු කරන්න තිබුණේ මූලික තැන තියෙන ප්‍රශ්නෙත් එක්ක හැප්පීම්. ඊළඟට අපි තීන්දුව తీරන ගන්නකොට අපිට තීන්දුව తీරන නියම දවසේ ගන්න හම්බෙන්නේ නැහැ. අපිට යම්කිසි කාල සීමාවක් යනවා ඒ තීන්දුව తీරන්නට ගන්න. ඊළඟ දේ තමයි අපේම කැබිනට් එක ඇස්සේ සමහර අමාත්‍යවරු අමාත්‍ය දුර අරගෙන වැඩ කටයුතු කරද්දී සමහර අය හොඳට ඒක වැඩ කරන්නේදී සමහර අය වැඩ කටයුතු කරද්දී ඉතින් මේ අඩුපාඩු සමස්ත රජයට තමයි දැනෙන්නේ. මොකද මේක වලල්ලක් විදියට මේක රවුමක් විදියට මේ වැඩ කටයුතු කරද්දී ඔබතුමා ආන්න යන ප්‍රශ්නේ මම දන්නවා. අහන්න. නෑ කියන්න ඔබතුමා කියන්න. නෑ උත්තරේ දුන්නද නැති. නෑ නෑ ඔබතුමා කියන්න. මම හිතනවා මම හිතමු දෙයක තමයි. මම අහන්නේ ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ වැරදිච්ච කට්ටියක්. ඔයාම පිළිගන්නවානේ. එතකොට දැන් ඒ වෙලාවේ ඕගොල්ලෝ අතර තිබුණ නැද්ද නිර්පාක්ෂික ජනාධිපතිවරයා පක්ෂේ ගන්න බෑ එහෙම නැත්නම් පැරදින අයට දෙන්න බෑ ඒ වගේ ඒවා තිබුණේ නැද්ද? දැන් ඊළඟට ඕගොල්ලෝ හදන ආණ්ඩුව තුල ඔයගොල්ලෝ දැන් අගමැතිවරයාගේ ක්‍රමවේදයේ වැරදි හින්දා මම වැරදුනා කිව්වා. ජාතික ආරක්ෂාවේ ප්‍රශ්න ඇති වුණා. අපේ කතෝලිකයන්ට ඒකෙන් ලොකු ව්‍යසනයකට පත් වුණා. ඒ වගේම අන්තවාදී කොටස් තාමත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. විශේෂයෙන් රිසර්ඩ් බදුරුදීන් වගේ පක්ෂ මේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවල කටයුතු කරනවාද කියන එක ඔබතුමා හොඳ ප්‍රශ්නකට හැවේ. ඔබතුමා මතක තියාගන්න අපි මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන මේ ළඟදි ගෙනාවා අනේ විවාදේ. ඒ විවාදේ දවස් කීපයකට පෙර ඔබතුමන්ලා කණ්ඩායම් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ නැද්ද මුස්ලිම් ඒ හිස්බුල්ලා මැතිතුමාලට විරුද්ධව කතා කරන්න එපා කියලා පාර්ලිමේන්තුවේ කිසිම තැනක නෑ. මම කතා කළේ මගේ හෑන්ඩ්සඩ් එක දෙන්න. නෑ ඔබතුමා කිසිම තැනක නෑ නෑ ඔබතුමා විතරයි ඔබතුමා පිළිගන්නවද ඒක? ඔබතුමා විතරයි ඒ විදියෙන් හරි කතා කරන්නේ නෑ 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 අනිත් අය ඒ විදියට කතා කරේ නැහැ. අන්තවාදී කොටස් අපේ පක්ෂයට වද්ද ගන්නෙ නෑ කියන එක අපේ ප්‍රතිපත්තිය. නෑ ඕකේ ඔබතුමාලා අන්තවාදී පිරිස් පක්ෂයට අන්තවාදීද ජාතිවාදීද කියන අය ඔබතුමාලා ගන්නවද නැද්ද කියලා තීන්දුව තියෙන්නේ ඔබතුමාලා වගේ මන්ත්‍රීතුමාලා කීප පොලක් පමණයි. අනිත් අය එහෙම නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම දන්නවා මම දන්නවා මම ඇතුළේ මොකද ඔබතුමාලත් එක්ක කතා කරනවානේ අනිත් අයත් එක්ක කතා ආගච්ඡා කරනවානේ. දැන් ප්‍රශ්නේ තියෙන උතර නෙවෙයි මේ දේශපාලන රටාව හැඩගැහිච්ච විදිය. මම එතෙන්ට යන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති මම මේ කියන්නේ යන්නේ අපි රජයක් විදිහට මේ අවුරුදු 4 තුල ජනතාවට වැඩ කටයුතු කරද්දී අඩුපාඩු වෙන්න හේතු වෙච්ච කාරණා ටික මම කියන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද ඒ හේතු වෙච්ච කාරණා බලපානවා ඊළඟ අපේ ප්‍රතිපත්තියට. මොකද අපේ ප්‍රතිපත්ති ඊළඟට යන්නේ ඒ හේතු වෙච්ච කාරණා ටිකට සාධාරණ ඉෂ්ට කරමින් තමයි ඒ ප්‍රතිපත්ති ඉස්සරහට යන්නේ. එතකොට අපිට තියෙනවා මේ අපේ ලංකාවේ තියෙන සෑම ග්‍රාම සේවා වසමක්ම ප්‍රාදේශීයකම් කොට්ටාසයක්ම දිස්ත්‍රික්කයක් අරගත්තාම ඒවල තියෙන අඩුපාඩු ටික නිවැරදි ක්‍රමවේදයක් මත හදාගෙන තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඒ ඉස්සරහට එන වැඩසටහනේදී අපිට රටක් හැටියට මොනවද තියෙන්නේ? අපේ රටක් හැටියට තියෙන්නේ අපේ රටේ තියෙන සම්පත් ටික හරියට අපි ප්‍රයෝජනට ගන්න එක. ඒවා සූදානම් කරන එක. කොහොමද සූදානම් කරන්නේ? එක පැත්තක අපි අපනයනය සඳහා සූදානම් කරන්න පුළුවන්. එක පැත්තකින් මේ සම්පත් ටික අපේ රටේ ජනතාවට පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. නැත්නම් අනිකුත් පහසුකම් සඳහා වෙන්න පුළුවන්. ඒකේ ප්‍රයෝජනට ගන්න වැඩපිළිවෙල හදන එක. මේ ක්‍රමවේද දෙක හදන්න වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. දැන් මේ ප්‍රතිපත්ති අපි එක කරගෙන ඉන්න අපිට බැරුව ගියා මේ තියෙන හරස් වීම නිසා. එතකොට අපි මේ ටික හරියට ගලපගෙන තියෙන්නේ. මේ ටික ගලපගෙන අපි ජාත්‍යන්තරයේ අපේ සහයෝගය අපිට අවශ්‍යයි. ඒ ජාත්‍යන්තරයේ සහයෝගයත් එක්ක මේ සියල්ල සිද්ධ කරද්දි තමයි ආරක්ෂක ප්‍රශ්න ටික මේ රටේ ඇති වුණේ. ආරක්ෂක ප්‍රශ්න ටික ඇති වුණාට පස්සේ අපිට ආරක්ෂාව ගැන විධිමත් වැඩපිළිවෙලක් හදන්න තියෙනවා. ඒ නිසා තමයි අපි මේ දවස් කීපය තුල පුනපුනා කියන්නේ ආරක්ෂාව කියන්නේ රටේ මිලිටරි පාලනය නෙවෙයි, මිලිටරි නායකයෙක් කරන ආරක්ෂාව නෙවෙයි. ඒක ආරක්ෂාව කියන්නේ ආරක්ෂාවේ එකක්. ඒ ආරක්ෂාවට එකතු වෙන්න ගොඩාක් දේවල් තියෙනවා.
සමාජීය පැත්ත ආරස්කා සංස්කෘතිය පැත්ත ආගමික පැත්ත දේශපාලන පැත්ත සහ විශේෂයෙන්ම රටේ ආර්ථිකයත් එක්ක බලපාපු ඒ සියලු දේවල් වලින් ශක්තිය ලබා දෙන රටේ අනිකුත් ආරක්ෂක අංශ ටික මේ සියල්ල නිර්මාණය කරන්න තියෙනවා. මේ සියල්ල නිර්මාණය කරද්දී අර මෙතුමා කිව්වා වගේ ජාතිවාදී එහෙම නැත්නම් අන්තවාදී පිරිස් ඒගොල්ලන්ව කොහොමද හඳුනගන්නේ? ඒගොල්ලන් හඳුනාගෙන කොහොමද ඒගොල්ලන්ව පැත්තකට කරලා තියන්නේ? රටේ පරිපාලනයට. මොකද මේ දේශපාලන ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ හැම මොහොතකම කාලයක් තිස්සේ එදා ඉඳලා මේ රටේ මුස්ලිම් ප්‍රජාව වෙන්න පුළුවන්, දෙමළ හින්දු ප්‍රජාව වෙන්න පුළුවන්, සිංහල බෞද්ධ ප්‍රජාව වෙන්න පුළුවන්, සිංහල කතෝලික ප්‍රජාව වෙන්න පුළුවන්. මේ සියල්ලම එක පැත්තකින් ආගම අදහන, එක පැත්තකින් භාෂාව එක එක විදිහෙන් කතා කරන, ඒ වගේම එක එක අයගේ සමාජීය ක්‍රමවේද, මේ සියලු දේ එකට එකතු කරගත්තට පස්සේ ශ්‍රී ලංකාව හැටියට අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයි. අපි බෞද්ධාගම රටක් හැටියට අපි ශ්‍රී ලාංකිකයි. මතුමා දුරගත නැමතුමක් තියෙනවා, අපි සවස් දෙලා යමු. නිට්ටඹුයෙන් විජයරත්න මහත්මයා කතා කරනවා. ඔය කතා ගන්න ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. ඔව් කතා ගන්න. ඔව්. විජයරත් මහත්මයා කියන්නේ. විජයරත් මහත්මයා. විශ්‍රාම වැටුප වැඩි කරන්න අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල සකස් කළ ඉවරයි. ඔබතුමාට ඉදිරියේදී ඒ වැඩි කරපු විශ්‍රාම වැටුප ලැබෙයි. හැබැයි මම දන්නේ නැහැ, මට මේ වෙලාවේ මාගාව නැහැ තොරතුරු. එක් එක් විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ නියුතු වෙලා හිටපු අයගේ එක් එක් අයගේ කොයි විදිහට දෙක වැඩි වෙන්නේ කියන එක තොරතුරු මා ළඟ නැහැ. ඒකට මට සමා වෙන්න ඕනේ. හැබැයි ඉස්ලාම වැටුප වැඩිවීම ගැන අවිශ්වාසයක් තියාගන්න එපා. ඒක ඒ වැඩ කටයුත්ත ඉවර කරලා තියෙන ඉදිරියේදී ඔබතුමාට ඒක ලැබෙයි. අපේ මන්ත්‍රීමා මටත් එක ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා ওই අලුතින් වැඩි කිරීම ටිකක් කරා. ඒ ටිකට යනවා කෝටි 6000. දැන් ගිය අවුරුද්දේ 2018 රජ ආදායම කෝටි 1,90,000යි, ණය වාර්කයේ පොලියයි 2,08,000යි. එහෙම තියෙන තත්වයක් ඇතුලේ ඔබතුමාලා කොහොමද දැන් රාජසිකංග පඩිගෙවීමේ ඉඳලා ඔන්නෝ වැඩි ටික කරන්නේ, කොහෙන් සල්ලි අරගෙනද? නෑ, ඒක තමයි මම මේ ඔබතුමාට දැන් මෙච්චර වෙලා පුනපුනා කිව්වේ. මේ ආදායම් සහ වියදම් සම්බන්ධව අපිට මේ ප්‍රතිපත්තියේ එක කොටසක් මේක. දැන් අපිට රටක් හැටියට ගත්තාම මේ රටේ දැන් අපි ආදායම් උපද්දවන ක්‍රම අපි හදන්නේ. දැන් විශේෂයෙන්ම අපිට අපනයනයෙන් වැඩිපුර යැපෙන්න පුළුවන් රටක් නේ මේක. හැබැයි අපනයනයෙන් යැපෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළ නැහැ නිවැරදි ක්‍රමවේදයෙන්. නෑ මං අහන්නේ ගණන් ගන්නේ කොහොමද කියලා මේක. ඉතින් ඒක තමයි. ඉතින් අපි අපනයන වැඩි කරගත්තොත් අපිට ආදායම් වැඩි වෙනවා. ඊළඟට අපි අපේ දේශීය වශයෙන් අපේ නිෂ්පාදන ටික දේශීය වශයෙන් නිෂ්පාදන ටික වැඩි කරගත්තාම දැන් ඔබතුමා කියන විදිහට අපි දැන් බදු ගන්න මුදලක් තියෙනවා. අපි දැන් බදු අය කරනවා, ඍජු බදු අය කරනවා, වක්‍ර බදු අය කරනවා. දැන් ඔබතුමා දන්නවා ඍජු බදු මේ රටේ කොච්චරද ගෙවන්නේ? ඍජු බදු ගෙවන්නේ නැති කොච්චර ප්‍රමාණයක් වෙනට ඉන්නවද? එතකොට ඒ ඍජු බදු ප්‍රමාණය මම ඒක තමයි හදන්නේ. මේ ඍජු බදු ප්‍රමාණය අපි විශේෂයෙන්ම පසුබිල මන්ත්‍රීවරු හඳනගන්නේ හැමතිස්සෙම මේ ඍජු බදු ප්‍රමාණය ඉස්සෙල්ලා අපි එකතු කරගමු කියලා. මේ ඍජුබදු ප්‍රමාණය එකතු කරගත්තාම සංඛ්‍යා ලේඛන මෙච්චරයි කියලා මම නොකියුවට, හැබැයි අපි ගාව තොරතුරු තියෙන විශාල වශයෙන් ඍජුබදු ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන්. ඍජුබදු ප්‍රමාණය අපිට නැති වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි මම කියපු අර අපනයනෙන් අපිට මේ රට දැන් ඔබතුමා කියන විදිහට අපිට දැන් වෙලා තියෙන මොකද්ද? එක පැත්තක අපි විදේශීය වශයෙන් දේශීය වශයෙන් අපි ණය අරගෙන තියෙනවා. ඒ විශාල වශයෙන් අපිට ණය ආපහු ගෙවන්න තියෙනවා. මේ පැත්තේ පුනරාවර්තන වේදන්තික අපි වැටුප්පල ඉඳලා අනිකුත් වේදන් ටික අපි සියල්ලම සිද්ධ කරන්න තියෙනවා. ඊළඟට ප්‍රාග්ධනයේ වශයෙන් අපි ප්‍රාග්ධන වැඩසටහන් ටික වෙනම යැත්තල පහසුකම්ුත් එක්ක අපි පාරවල් මහමාර්ග ගත්තාම පාලන් ටික ගත්තාම මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේ සියල්ලේ මේ වැඩිපුර තියෙන්නේ ඔබතුමා කියන විදිහට. හරි, ඔබතුමාගේ තර්කය හරි. මෙතන ණය තියෙන්නේ. මෙතන කොහොමද අපි මේවට ගෙවන්න හොයන්නේ කියන එක. හැබැයි අපි මේක හැම ආකාරයකින්ම අරගෙන ගෙවනවනේ. දැන් මේ හැම ආකාරයකින්ම ගෙවන එකේ වැරද්දක් තියෙනවා. මම පළමුවෙන් ඔබතුමාට කිව්ව එක කාරණාවක්. මම මෙතන මේ කතාව පටන් ගද්දි මම කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ ඔබතුමාලා දෙන සංඛ්‍යා ලේඛන, ඒ සංඛ්‍යා ලේඛන වලින් ජනතාව දැනුවත් කිරීම සහ රජය නිවැරදි කරන්න යන ක්‍රමවේදය ගැන අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපේ ගෞරවය තියෙනවා. මොකද හේතුව, නමුත් ඒක අද මම ඒක කිව්වේ අද ජනතාවගේ සියලු කොටස් අද එකතු වෙලා පොදුවේ පක්ෂයක් හැටියට නෙමෙයි, පොදුවේ අද අපි හැමදෙනාටම ඉදිරිපත් කරන නිසා අපි සියලු දෙනා වගකීම තමයි
මේ රටේ සියලු කටයුතු වෙනස් කිරීම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට අවසාන වශයෙන් මම මේ කියන්නේ ඔබතුමාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලට හැමතිස්සෙම යෝජනා හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් වාචිකව. හැබැයි ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරද්දී රට හැදිලා තියෙන වෙනත් ක්‍රමවේදයකින්. මේ රට හැදිලා තියෙන වෙනත් ක්‍රමවේදය අපි සම්පූර්ණයෙන් සියලු දෙනා එකතු වෙලා වෙනස් කළ යුතුයි. එතකොට තමයි ප්‍රායෝගිකව කියන දේවල් සාර්ථකව රටේ කරන්න පුළුවන්. නැතුව අපිට කොච්චර කතා කරත් කොච්චර කතා පැවැත්වුවත් කාට ඇඟිල්ල දික් කරත් දොස් කිව්වත් ඕක රටේ ප්‍රායෝගිකව සිද්ධ කරන්න බෑ. ඒක ඔබතුමාගේ අවස්ථාව තිබෙන්නේ ගාවත් මහත්තයා දැන් අපේ හෙක්ටරප්පුහාමි ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන ආකාරයට මෙතුමල්ලගේ ප්‍රතිපත්තිය සහ මෙතුමල්ලගේ දැක්ම ඔච්චර තමයි. ඒ කියන්නේ මෙතුමල්ලට ඉදිරි මම අර කලින්ම කිව්වා වගේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගැනීම සඳහා පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීව ගැටලුවක් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපිට අදාළ නැහැ. නමුත් ඔබතුමාලා මාධ්‍යවේදීන් විදියට ප්‍රශ්න කරන වැඩපිළිවෙල පරණ එකම තමයි. ඒක අලුත් වෙන්නේ නැහැ. තම උදාහරණයක් කියන්නම්. දැන් මෙතුමල්ලගේ මෙතුම පාර්ලිමේන්තුවේ නොහිටියට මෙතුමල්ලා අපේ අලුත් වැඩපිළිවෙල 11 වෙනිදා හරිය සරලව කිව්වා. හරිද? අපි ජාතික ආර්ථිකයට මොනවද එකතු කරන්නේ? අපි 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 රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය සේවකයාට මොකද්ද කරන්නේ? එතකොට මාධ්‍යවේදීන් ඒව අපි හරිය ඔක්කොම ටික කිව්වා කියලා කතා කරා. හරිද? හරිද? අර බොහොම ස්තුතියි ලස්සන කතා කරුවා කියන එක ලස්සන කතාවතුන ලස්සන දේවල් තියෙනවා. හොඳයි. දැන් මම මේ කියාගෙන ආවේ දැන් බලන්න අද රටේ මඩකලපුව විශ්වවිද්‍යාලයට සල්ලි ආවේ කොහොමද කියලා ඇහුවොත් මෙතුමා දන්නේ නැහැ. ඇයි අපි දන්නේ නැත්තේ? මෙතුමා නෙමේ මහ බැංකුව අධිපතිවරයා දන්නේත් නැහැ. හරිද? මේ රටේ තිබිච්ච විනිමය පනත පාර්ලිමේන්තුව තුල වෙනස් කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරරු දන්නේත් නැහැ. මේක තුල මොකද්ද වෙන්නේ කියලා. ඔය හැන්සල්ට අරන් බලන්න. හරිද? මේක රටට අවශ්‍යයි. රටට ආයෝජකයෝ නැ ආයෝජකයෝ මේ 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 ආයෝජනය කරන්න ඕනේ. ඒ නිසා ගෙන්න ගන්න ඕන කිව්වා රවි කරුණානායක මහත්තයා මුදල් ලැබෙන කාලේ මේක වෙනස් කරා. අද හලාල් වලට කොහොමද සල්ලි එන්නේ? මඩකලපුව විශ්වවිද්‍යාලයට කොහොමද සල්ලි එන්නේ? අන්තපාදින්ට සල්ලි එන්නේ කොහොමද කියන එක ගැන උත්තර දෙන්න මහ බැංකුවටවත් බැරි වෙලා තියෙනවා. හරිද? මෙන්න මෙවැනි කාරණා නිසා තමයි දැන් අපි 2013 අස්සම් කරපු ආනයන අපනයන සංශෝධිත ඒ චක්‍රලේඛනය නිසා කුණු වෙනවා කියලා කියනවා. එතකොට ඒ වකවානුව තුර රතවාහනාව හම්බන්තොට වරායට ප්‍රතිඅපනයනය කරුවා වෙනත් රටවල් වලට. හරිද? හැබැයි කිසිම වෙලාවක කැලිකසල ගෙනල්ලා වෙන රටවල් වලට යවුවේ නැහැ. කැලිකසල ගෙනාවෙත් දුරගතන එමුදකුත් තියෙනවා. ඒකටත් අපේ සම්බන්ධම මේ කතා කැලිකසල එතකොට මේ කලවානෙන් තිලංක මාත්මයා යනවා තියෙනවා. නෑ. ඔව් කලවාන තිලංක මාත්මයා ඔබතුමා දුර්ගතන හැමතුම විසද්ද වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ දැන් අද පාර්ලිමේන්තුවේ එක්සා සෝෆා MCC කියලා දැන් මේ ගිවිසුම් ගැන කතා වෙනවා. මේ සියල්ල ආරක්ෂක ගිවිසුම්. හරිද? රාජ්‍ය මුදල් ඇමතිවරයා කියනවා මේ ගිවිසුම් අපි ගිවිසුම් ගත වෙන්න ඕන. මේ ගිවිසුම් ගත වෙච්චහම මෙතුමා අද වෙද්දී හදවතින් කම්පා වෙන මම කම්පා වෙන කතෝලික ජනතාව සමස්ත ලාංකිකයෝ මෑත භාගයේ සිද්ධ වෙච්ච දරුණුම ව්‍යසනය සිද්ධ වෙච්ච අප්‍රියල් 21 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධියේදී මුදල් නැමැතිවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා අඳුරු වලාකුළු මැද රිදී රේඛාවක් ආවා ඩොලර් මිලියන 430,035 අපේ රටට ආවා කියලා. දැන් බලන්න මෙතන තාම මිනි මැරිලා බෝම්බ පුපුරලා දරුවෝ අබ්බගත වෙලා මොළ කෑලි වෙලා වෙන්න තියෙන සියල්ල වෙලා අද වෙනකන් කාඩිනල් තුමාටවත් ඒ ප්‍රජාවලටවත් මේක ගැන සාධාරණ තීන්දුවක් දෙන්න බෑ. මෙතුමා මම පැහැදිලිවම පිළිගන්නේ නැහැ මේ ගෙනියන මේ විශේෂ කාරක සභාව තුල මේකට සාධාරණයක් රටට වෙයි කියලා සමස්ත කතෝලිකයෝ පිළිගන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතුමල්ලා MCC ගිවිසුම තුල මුදලක් රටට එනවා ඒක හොඳයි කියලා කියනවා. ඒ නිසා මේ මෙන්න මෙවැනි රටට අහිතකර මේ මෙතුවක් කාලයකට අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ගිවිසුම් තුල රටට හිතකර ගිවිසුම් මොනවද අහිතකර ගිවිසුම් මොනවද කියන එක මේ ආණ්ඩුවට තෝරගන්න බැරුව කියලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය තුල අපි අරගල කරනවා. මෙතුමා කිව්වා අපි අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ හිතට එකඟව මේ රටේ ජනතාවට සේවයක් කරන්න අපිට බැරි නම් නායකයෝ පාලකයෝ අපිව මර්ධනය කරන්න හදනවා නම් මගේ ගම්පහ තියෙන ප්‍රශ්නේ මගේ රටේ තියෙන ප්‍රශ්නේ මගේ තරුණයාගේ තියෙන ප්‍රශ්නේ විසඳන්න ඉඩ නොදී අපි කරන දේශපාලනෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි දේශපාලන වහල්ු නෙවෙයි. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ
පැහැදිලිවම කියන තේමා පාටයක් තමයි වෙනස්ව සිතන්න බිය නොවන්න. හරිද? ඒ නිසා අපි මේ අලුත් සමාජයට මේ අලුත් තරුණයට අලුත් ව්‍යවසායකයට අපි අවස්ථාවක් දෙනවා. අද වෙද්දි වෙලා තියෙන්නේ දුමගාව මත සියල්ල ආවරණය වෙලා තියෙන්නේ. සියල්ල වැහිලා තියෙන්නේ. අද දවසෙත් රැකියාව විරහිත උපාධි ධාරීන්ට කඳුළු ගෑස් ගැහුවා. අද දවසෙත් බැටන් පොළු වලින් ගැහුවා. ඇයි මේ රස්සාවල් මේ රටේ උත්පාදනය වෙන්නේ නැත්තේ? ඇයි රස්සාවට අපි රස්සා දුන්නා? මහත්වෝ 75,000කට දීලා ඉන්න රටක් අපි මේ පක්ෂයක් අපි නායකයෝ අපි පාලකයෝ අපි හැබැයි පොඩ්ඩක් ඉන්න. නමුත් මේ රස්සා දීම නෙමෙයි වැදගත් වෙන්නේ. රස්සා දීම නෙමෙයි මේ රස්සාව තුල රටේ ආර්ථිකය වැඩි කර ගැනීම. නැතුව තැන් තැන් වල ගිහිල්ලා ඉන්දෝන්න මේසයක් නැහැ, පුටුවක් නැහැ, ඉන්න තැනක් නැහැ. එක එක්කෙනාගේ පින්තූරේ ලකුණු කරන්න නිවාස අධිකාරී අතිරික්තයක් තියෙනවා. අද වෙනකම් ජනාධිපති අපේක්ෂකයා කියාගන්න පාරම්බාන නිවාස ඇමතිවරයා පාර්ලිමේන්තුවේ මගේ ප්‍රශ්නෙට දවස් 4ක් ගත්තා. වතාවන් හතරට අවුරුද්දක් ගියා. තාම උත්තර නැහැ. නිවාස අධිකාරිය පුරවලා තියෙනවා. මේසයක් නැහැ, පුටුවක් නැහැ. ගිහිල්ලා තියෙන එකම ඩියුටිය තමයි ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එක ගහලා තියෙනවද ගේ කියලා මාක් කරන් එන්න. ඒ නිසා අන්න එහෙම තත්ත්වයකට ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි අතිවිශාල ධනස්කන්ධයක් සංවර්ධනයේ නොවිච්ච දේවල් වෙනුවෙන් අතිවිශාල එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මොනවද කරන්නේ? ලක්කෝටි දෙකක් ජනතාවගේ මෙතුම කියනවා ඍජුබද්ද එකතු කරන්නලු. ඍජුබද්ද එකතු කරලා බූරු ගස්සන වැඩේනේ මේ ආණ්ඩුව කරන්නේ. මේ සියලු කෝටි දෙකක් ජනතාව ගෙවන වක්‍රබද්ද ඍජුබද්ද එකතු කරලා මේ සමස්ත බදු ප්‍රමාණය දෙගුණ කරලා අරගෙන ඔබට දැනෙනවා මට දැනෙනවා සියලු දෙනා දැන් අද ඩීසල් වැඩි වුණා, පෙට්‍රල් වැඩි වුණා, මේ සියල්ල වැඩි වුණා. හෙට වෙද්දි මිල සූත්‍රයෙන් ගත්ත ලාභෙ පෙන්වන්නකෝ. ආදායම මම විනාඩියෙන් ඉවර කරන්න. ආදායම පෙන්වන්නකෝ. අද මේවා පෙන්වලා නැහැ. චීනෙට හම්බන්තොට වරාය විකුණලා ගත්ත ආදායම පෙන්වන්නකෝ. අද ඒව පෙන්වන්න හැකියාවක් නැහැ. අන්න ඒ නිසා මේ ඕගොල්ලන්ගේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියත් ආර්ථික ප්‍රතිපත්තියත් ඒ වගේම සියලු ප්‍රතිපත්ති මේ වෙද්දි අහෝසි වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයෙක් ඉල්ලන පොරකෑම පොරකනවා මිසක් අර ව්‍යසනයටපත් වෙච්ච කරදරයටපත් වෙච්ච කිසි දෙයක් ඔබතුමාගේ ඉදිරිපත් කරන ප්‍රතිපත්තියක් නැහැ. මොකද ඔබතුමාලා ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂකෙක් විතරයි. මොකද ඔබතුමාලා ජනාධිපති සජිත් මහත්තයා වෙච්ච ගාම අගමැති රණින් මහත්තයා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අවසාන වතාවට කියන්නේ මේ රටට අපි මෙතන ඇවිල්ලා මේ නිදි වරාගෙන කියන දේ රටේ ජනතාවට දෙයක් දැනෙන්න ඕනේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 11 වෙනිදා කිව්වා. ඔබතුමාට පැහැදිලි නැත්නම් ඔබතුමාට මම ලිඛිතව ඒ ටික ලබා දෙන්න. ඒක හොඳයි නම් ඒකත් අනුගමනය ඔබතුමාලත් එකක් හදා. හොඳයි. ඒ කියන්නේ රණින් නේවගේ මහත්තයා ඔබතුමාට 70ක් මං හිතන්නේ මේ හොද මේ දෙකනේ මඩේ දාන්නේ. ගේනවා ආයි පරාජය කරනවා ආයි ගේනවා ආයි පරාජය කරනවා ආයි ගේනවා ආයි පරාජය කරනවා වසර 70ක් මේ රටේ ජනතාව කරලා තියෙන්නේ මේ දෙක හොද මඩේ දාන එක තමයි කරලා තියෙන්නේ. ඇත්තටම දුබගත් මාත දැන් තියෙන අපේ ආර්ථිකතාව අවදානම් තත්ත්වයක තියෙන්නේ. දැන් 2018 ගත්තොතින් රටේ ආදායම කෝටි 191,000යි ණය වාර්කයේ පොලිය තියෙන කෝටි 208,000. ඒ කියන්නේ මුළු රටේ ආදායම ගෙවුවාට පස්සේ තා කෝටි 16,000 ඉගයි. එහෙමනම් රජයේ සේකගේ පඩි ගෙවන්නේ ණයට, පෙන්ෂන් ගෙවන්නේ ණයට, ওই කර කියපු ඔක්කොම ණයට. මහින්ද මහත්තයා කාලෙත් එහෙම තමයි 2009 2010 2012 2013 ඒ හතරෙම රටේ ආදායම ප්‍රමාණවත් නැහැ ණය ගවන. මොකද මේ ගොල්ලෝ ජනතා වික්ති ප්‍රමුණේ ඉදිරි දැක්ම මොකක්ද මේ 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 ප්‍රශ්නේ? අපේ ඉදිරි දැක්ම බවට පත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ රට හදන්නම්. දැන් ඇත්තටම මේ රට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ. ගිය අවුරුදු 2017 කියන දුබග මහත්තයාත් හාල් ගේනවා 105,000ක. මහින්ද මහත්තයා කාලෙත් ගිනවා. හාල් විතරක් ගේනවා 105,000ක. දැන් මෙයාලා මේ රට හැදුවනේ දීර්ඝ කාලයක්. මේ දෙගොල්ලන්ටම දීලා ලංකාවට දැන් මාළු ගෙනෙන කෝටි 3500. ලැජ්ජ නැද්ද? මේ දේ මේ 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 අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහත්තයට, රනිල් මහත්තයට, මහින්ද මහත්තයට ලැජ්ජ නැද්ද? මේ මෛත්‍රීපාල මහත්තයට ලැජ්ජ නැද්ද? රට වටා මුහුදක් තියාගෙන හැතැම් 290ක් අයිතිත්වයක් තියාගෙන රට අභ්‍යන්තරයේ ජලාශ 32,000ක් තියාගෙන ගංගා 103ක් තියාගෙන මුහුදක් ඕනේ නැද්ද මොකහත් මහත්තයා? තිත්තපටව ටිකක් දාන්නකො මේ ජලාශ 32,000ට. රටටම කාලා ඉන්දියාවේ ප්‍රාන්තයකට මාළු කවන්න පුළුවන්. ඇයි මේ පාලකයන්ට දැක්ම නැත්තේ? අලයි ලුණුයි මිරිසුයි ගේන කෝටි 3000ක. ඩීසල් කියන කමන්න හිත හදාගන්න පුළුවන් මේ මේ ලයිට් එකපත් වෙන්නේ කොහොමද දැන්? තුර්කියෙන් නැවක් ඇහිලා කොළඹට එහා ඉඳලා ජෙනරේටරකින් ලයිට් ගන්නවා ලංකාවට. ඕක හරවගෙන ගියොත් ඉවරයි. සාමාන්‍යයෙන් වෙන රටවල් වල එහෙම ඒ කියන්නේ ස්වාධිපත්‍ය බලයට හානි කරන ඒවා දෙන්නේ නැහැ. මගෙන් ෂේට් එකක් කාට හරි ජීවත් කාට හරි දීලා ජීවත් වෙන්න පුළුවන්. මේ අතකින් කෑල්ලක් කපලා දුන්න ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මගේ රුධිර සංසරණ පද්ධතිය කාට හරි දුන්න ජීවත් වෙන්න බෑනේ. අර නැව හරව ගියොත් මොකද වෙන්නේ? අපේ සංවාද ඉවරයි. අර වේගා മന്ത്രി ඉවරයි. පාර්ලිමේන්තුව රැස්කල ඉවරයි. ඉතින් අවුරුදු 70ක් දුන්න මෙයාලට. අවුරුදු 70ක් දුන්නා. මොකද්ද කරලා තියෙන්නේ? රටේ වංචාව අඩු වෙලාද වැඩි වෙලාද? හොරකම අඩු වෙලාද වැඩි වෙලාද? දේශපාලඥයෝ රටේ ජනතාවට ඕන වෙලාද එපා වෙලාද?
දැන් චුට්ටක් වැසොක් කියන්නේ අනේ හෙන ගහපන් ওই පාර්ලිමේන්තුවට කියලා. හෙන ගහන්නේ නැහැ. අපේ බදුසල් වලින් ඉහෙලම සන්නායකේ දාන් ඉන්නේ. මේ බෙඩි වදින්නෙත් නැහැ. ලොකු ලක්ෂ 3000 වාහන ගන්න ජනතාව කිව්වට වැඩක් නැහැ. දැන් මෙහෙම යන්න බෑ. මොනවාද අපි මේ රට කන්නේ කොහොමද? ලැජ්ජයි මම පිරිමේක් හැටියට. මේ රටේ ජනතාව කන්නේ මේ ඔක්කොම මේ පිරිමේ මෙතන ඉන්නේ. හැබැයි මේ රට කන්නේ කාන්තාවන්ගේ. පළවෙනි ආදාය මොකද්ද? පළවෙනි ආදාය ලක්ෂ 3000 වාහනේ මොකද්ද? ඒක තමයි. ලක්ෂ 3000 වාහනේ ගත්තේ රනිල් මහත්තයා එකක් ගත්ත වාහන ලක්ෂ 3000. yes. වාහනය? ඔව් ගත්තා. ලක්ෂ 3000. ලක්ෂ 3000 එකයි රනිල් මහත්තයා එකයි මේ රනිල් මහත්තයා දෙකයි ජනාධිපතිතුමාට එකයි ගත්තා. මොකද දැන් මොකද ප්‍රශ්නේ? නෑ. ලක්ෂ 3000. ලක්ෂ 3000. ඒ කියන්නේ වෙරි නෝදින් පරිපූර්ණකේ ගාන කීයද? 5945. එතකොට වාහන දෙකට. ආ නෑ තුන. රයිට් දැන් හරි මම උත්තර දුන්නා. හරි. ඔය නැත්තම් මට නෑ කියන්නේ. 3000 නෑ තමයි කියන්නේ. නෑ රණිල් මහත්තයා බේරනෝනේ. නෑ මම මොකට බේරනද? ඔහෙලානේ බේරන්නේ මම මොකට? ඒක බට දාන්න එපා. නෑ නෑ ඔයාලා බේරන්න. හොඳයි ඔබතුමා. මම රණිල් මහත්තයාට ලක්ෂ 3000 වාහන ගත්තා කියලා මෙයා සතුරු වෙන්න එපා. නෑ එහෙම නෑ. ඒක මෙයා සතුරු වෙන්න ඕනේ මේ. මම කිව්වේ නෑනේ මහින්ද මහත්තයා ගත්තා කියලා. දැන් මං කිව්වේ නෑ මහින්ද මහත්තයා ගත්තා කියලා. ඒවා සතුරු වෙන්න බෑ. හොඳ ටික කියන්න. අර සිරිකොත බේරලා බේරගත්ත වගේ දැනු බේරගන්න. බේරන්න. අර අවසන් විශ්වාස බංගේ ගෙනාවා එක වචනයක් විපක්ෂ නායකවරයා එක වචනයක් කතා කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. එහෙම හවස දෙකට රණිලුත් එක්ක එක කාමරේ සෙට් වුණා. එක කාමරේ සෙට් දැන් ගෝඨාභය ජීපරිත කවුද හම්බෙන්නේ? පොර රහස ගිහිල්ලා සාගර රත්නායක හම්බෙන්නේ. ගෝඨාභය කියන්න පුළුවන් වලත් එක මගේ ගණදිරු නැහැ කියලා. කියන්න පුළුවන්. ඔක්කොම එක ඩීල් එක යන්නේ. මං කියන්නේ මේ රටේ ජනතාව තීරුම් ගන්න. අංක එකට මේ රටේ කන්නේ කාන්තාවගෙන් පිට රට වැඩ කළා. මෙයාලා හොඳ රටක් හැදුණා නම් ඒ කාන්තාව එහෙ යන්නේ නැහැ. අවුරුදු 70ක් තිස්සේ අපිට කන්න ආර්ථිකයක් නැහැ. දුප්පත් වෙලා අධ්‍යාපනයේ පහළට දාපු අපි අම්මලා තාත්තලා යනවා කරන්න දෙයක් නැතුව දරුවයි පවුලයි මෙහෙ දාලා පිට රට. ඒක තමයි අංක එක ආදායම. දෙක තමයි අර ගාමන්ටල මහන අපේ නංගිලාගේ ආදායම. තුන තමයි වතුකරේ අර පිට රොඩ්ඩක් බඩට දාගෙන කන්න ඒ කාන්තාවන්ගේ ආදායම. මෙයාලා තනි කර එහෙමයි ආර්ථිකය හදලා. මොකද හදපු ආර්ථිකය? කොල්ල පිට රට පයින් උනා මූදාහරහා මේ රටේ ජීවත් වෙන්න එපා කියලා. අවුරුද්දකට 3000ක් සීදි විහාන කරගන්නව නම් මේ රටේ ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් මේක රට හදන්න බැරි එකක් නෙමෙයි. දැක්මක් තියෙන්න ඕන. විනයක් තියෙන්න ඕන. ශික්ෂණයක් තියෙන්න ඕන. දර්ශනයක් තියෙන්න ඕන. මොකද්ද මේ මෙයාලා තියෙන දර්ශනේ? විකුණන් කෑමහැර දර්ශනේ මොකද්ද? මොකද්ද මහින්ද මහත්තයා දැන් ওই කියනෝනේ හැදුවා කියලා. 2006 අධ්‍යාප සෞඛ්‍ය විද්‍යාව කරන 1.97. 2014 කීයද? 1.32. සෞඛ්‍ය විද්‍යාව එන්නේ මොකපල දැන් ප්‍රශ්නයක් නැහැ. එයාලා සිංගප්පූරේ බෙහෙත් ගන්න. ඊපෙරද ගෝඨාභය මහත්තයට එලිසබත් රෝහල සිංගප්පූර. ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපන විද්‍යාව 2006 2.67. 2015 දැන් යනකොට 1.5 යටයි. අධ්‍යාපන විද්‍යාව කපලා. අධ්‍යාපන විද්‍යාව කපනවා කියන්නේ මොකද්ද? මේ රට අපි දන්නවා හදනවා නම් අනිවාර්යයෙන් දියුණු මානව සම්පතක් හදන්නවා. දිනු මානව සම්පතක් හදන්න 2005ට වඩා 2015 වෙනකොට අලුත් තාක්ෂණී ලංකාවට ඇවිල්ලා ලෝකෙට ඇවිල්ලා ඉන්ටර්නෙට් ඇවිල්ලා මේ පරිගණක පහසුකම් ටික දෙන්න ඕන. අධ්‍යාපන විද්‍යාව වැඩි කරන්න ඕන. අධ්‍යාපන විද්‍යාව අඩු කරන්න කපලා දැම්මා. මේ කපන කපරයක් වාරයක් පාසා මේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීලු පාර්ලිමේන්තුව අතිස්සුවා. කපන මහත්වයක් නැහැ. ඔය ගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ. ඉගෙනුවොත් අපිට ඡන්ද දෙන්නේ නැහැ. තේරුම් ගත්තොත් මහ පොළොව විකුණනකොට හම්බන්තොට වරාය විකුණනකොට ඊට පස්සේ ගෝල් පේස් එක විකුණනකොට අපිට ඡන්ද දෙන්නේ නැහැ. කපලා දාලා අධ්‍යාපනය නැති කරලා දාන්න කමක් නැහැ. කල්පනා කරලා බලන්න. ඒ නිසා මෙන්න මෙහිම වැඩ කරලා ඒ නිසා අපි කියන්නේ මේක දැන් ප්‍රතිපත්තිමය වෙනසක් ඕන. يعني ගෙඩි කන්න බෑ ගස් හදන්න නැතුව. මේ දෙගොල්ලම කියන්නේ ගෙඩි කමු ගස් හදන්න නැතුව. අපි කියන්නේ ගස් හදලා ගෙඩි කමු. ඒකයි මම අපි මේ රටේ ජනතාවට කියන්නේ. මෙන්න මේ ප්‍රතිපත්තිගරුක වෙනසක් ඕන. මේ රට පරිවර්තනය කරන්න නිෂ්පාදන ආර්ථිකයක් ඕන. නිෂ්පාදන ආර්ථිකයක් ඕන. ඒ නිෂ්පාදන ආර්ථිකයට අම්මා තාත්තා නංගිමලි සම්බන්ධ කරගන්න ඕන. දුඹගහත්ත වාතේ මම එක උදාහරණයක් කියන විනාඩියක් දෙන්න මට. 2018 දින මහ බැංකු වාර්තාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4102යි. ඕක රුපියල් වලට පරිවර්තන කරන 170 වෙනතර වැඩි කළා. මාස 12න් බෙදුවොත් එක්කෙනෙකුට එන 60000. මං කියන්නේ මේ පතුලටම හිදිච්ච අන්තිම ලෙල්ල ගිහපු ආර්ථිකේ. හැබැයි ඒත් එක්කෙනෙකුට එන 60000ක්. පෞලි පස් දෙනෙන් නම් ලක්ෂ 3. මං කියන්නේ ලෝකේ ආදායම් බෙදියම වැඩිම රටක් අපේ රට. මං කියන්නේ මේ දෙගොල්ලන්ට යම් සාධාරණ ක්‍රමයකට මේක බෙදාගත්තුටින් පෞලකට ලක්ෂ 3ක් එපා. පස් දෙනෙක්ගේ 50000ක් දෙන්න මහත්තයෝ. අපේ රටේ හොරගමක් තියෙද? වංචාවක් තියෙද? දූෂණයක් තියෙද? අපි අල ටිකයි ලුණු ටිකයි මිරිස් ටිකයි හදන්න. මාළු ටික කෝටි 3500ක හදන්න. එක මාසයකට ලක්ෂ 5ක් පවුලකට ගන්න හදන්න පුළුවන් මාස 6ක් ඇතුළත. මාස 6ක් ඇතුළත හදන්න පුළුවන්. මොනවද හදන්නේ මේ? මොනවද අපි හදන්නේ? අල්පිනේතර හදනවද? සරුංගලයක් හදනවද? වෙසක් කූඩුවක් හදනවද? මම දැක්ක අද බන්ධනාගාරේ ඉන්නවා 27000. අපෙන් කන්න දෙදි දවසකට වීදම කෝටි 2යි. වෙසක් කූඩු දෙනවා පිට රටින්. දානකෝ දබගහත් මහත්තයා අප්‍රේල් මාසේ එනකොට බටගස් ටික බන්ධනාගාරය ඇතුළට එක කූඩුවක් බැන්දා කෝටි 25000. එක හිර කරුවෙක් එක කූඩුවක් බැන්දාත් දවසකට කෝටි කූඩු 27000. කූඩු 27000. මුළු ලංකාවටම කූඩු ටික හදා ගන්න පුළුවන් බන්ධනා ඇයි නිකන් තියන් කන්න දෙන්නේ? අපි කන්න දෙනවා දවසකට වීදම කෝටි 2යි.
මං කියන්නේ ඒ දවම් මුළු ලංකාවටම කූඩුවට ගෙතනින් හදා ගන්න පුළුවා. මොකද කරන්නේ? සා මේ හදන්නේ රට හදන වැඩක් නෙමෙයි. රට හදන්න නම් නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන. දැනුම සහිත ආර්ථිකයක් හදන්න ඕන. නොලෙජ් හබ් එකක් හදන්න ඕනේ. හරි. හැබැයි දැන් මොකද මේ කරන්නේ? ඒක නෙමෙයි. සා අපි විශ්වාස කරනවා මේ ජනාධිපතිවරණ අපි තුන් කොන් සටනක් බවට අනිවාර්යෙන් පත් කරනවා. මොකද ජනතාව විමුක්ති වෙන්නේ කල හැකි දේවල් කරන්න නෙමෙයි. ජනතාව විමුක්ති වෙන්නේ කල නොහැකි දේවල් කරන්න. ඒ නිසා අපි මේ රටේ ජනතාව සහතික කළ කියනවා මේ රටේ ජනාධිපතිවරණ අපි තුන් කොන් සටනක් බවට පත් කරනවා. උගතුන් බුද්ධිමතුන් වියතුන්ගෙන් වැඩිම වේදිකාව 18 වෙනිදට බලා ගන්න පුළුවන් ගෝල් පේස් පිටියේ. අපි එතනින් මේ රට නැවුම් පැත්තකට හරවනවා. බොහොම ස්තුතියි තුමගත් මහත්තයා. හොඳ අපි කෙටි විරාමයකට මේ අවස්ථාවේදී ඉල්ලමු. ඔව් අපි යලිත් සූර්ය සමාජ දේශපාලන සංවාදශීලී වැඩසටහන සමග අපේ අවසාන වටයයි එළඹිලා තිබෙන්නේ. ඉතින් මේ අවසාන වටේම හිතන්නේ අපි සාකච්ඡා කරොත් හොඳයි. මේ එක්ටප්වම් මේ මජතුමා අපේ මේ විශේෂයෙන්ම අපි ඉදිරියේ ගෙන යන්නට යන වැඩපිළිවෙල කුමක්ද කියන්නේ, මොකද රට හමුවේ අවශ්‍ය කරන වැඩපිළිවෙල කුමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතනවා. ඔබතුමාට අවස්ථාවදී නෑ අවසාන වශයෙන් මං හිතනවා අපි සියලු දෙනාගේම වගකීම වෙන්න ඕන රට සහ ජනතාව කියන. ඒක අද වෙනකොට අර අපි ඔක්කොම අපි කියන හැම කතාවලම සාරාංශය අරගෙන බලපුවම අපේ රටේ කරපු වැඩවලට වඩා කරන්න වැඩ ගොඩාක් තියෙනවා, වෙනස් කරන්න දේවලුත් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ වර්තමානයේ ගත්තාම පාර්ලිමේන්තුව තුලත් පිටතත් බොහෝ වෙලාවට තරුණ මන්ත්‍රීවරුත් අලුත් මන්ත්‍රීවරුත් මේ සියලු දෙනාම සහ අලුතෙන් දේශපාලනයට එන්න සිතන අයගෙත් බොහෝ ආකල්ප සහ එයගේ නිසා මම හිතන්නේ මේ නිර්මාණ සහ ආකල්ප ඒ සියලු දේ හරියට අරගෙන හරි විදියට විග්‍රහ කරලා බලන්න අවශ්‍ය වෙනවා රටේ ඉදිරි ඒ සංවර්ධන වැඩසටහන්වලදී සහ දේශපාලන වැඩසටහන්වලදී ඕනෑම පක්ෂයක්. මම හිතන අපේ පක්ෂෙට අපේ පක්ෂය ඇතුලේ ඒකට අවශ්‍ය කරන ඉඩකඩ නිර්මාණය වෙමින් තියෙනවා දැන් මේ වෙනකොට. ඒ නිර්මාණය වෙමින් තියෙනවා කියන්නේ මම අපි නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් තිබුණා මේ කරුණු කාරණා අතර මේ අපේ මේ 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 ආණ්ඩුව තුළ මුල් කාලේ. හැබැයි ඒක අපිට ජනාධිපතිතුමත් අපිත් අතර තිබිච්ච මේ දුරස්ථභාවය නිසා අපිට කරගන්න බැරුව ගියා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් අපි 2020 ජනාධිපතිවරයෙක් හැටියට පත් කරගන්නවා. ඒක මම හිතන්නේ කාටවත් වළක්ව ගන්න පුළුවන් කියලා අපි ඒකට අවශ්‍ය කරන ඒ සැලසුම අපි හදලා තියෙනවා. ඒ සැලසුම ඉදිරියේදී දැක ගන්න පුළුවන් වේ හැම දිනාටම. ඒ වගේම ඒ සැලසුමත් එක්ක මේ හැම අංශයක්ම පැය 24 වැඩ කරන හැම අංශයක්ම ආවරණය වෙන විදිහට හැම ජන කොටසකටම එක හා සමානව සලකන වගේම අර ජනතා විමුක්ති පෙරමුණේ කියපු යෝජනා ටික ඒ යෝජනාවලත් තියෙන ගණ්ඩ ගොඩක් තියෙනවා. ඒ සියලු දේ අරගෙන අඩුපාඩු අවම කරගෙන ප්‍රශ්නත් අවම කරගෙන අපේ රටේ අර කියන විදිහට නිෂ්පාදන ආර්ථිකය සහ අපනයනය වැඩි කරන ආර්ථික වැඩසටහනකුත් එක්ක දේශීය සම්පත්වලට ජාත්‍යන්තර වශයෙන්ුත් දේශීය වශයෙන්ුත් ඒ සම්පත්වල ඇත්තට ඒ සම්පත්වල අගය වැඩි කරමින් ඒවා වලින් අවශ්‍ය කරන නිෂ්පාදන කටයුතු කරමින් අපේ රට මම දැක්ක අර කවුරු හරි දාලා තිබුණා අපි ඉන්නේ මේ 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 ධන උල්පතක නැත්නම් සම්පත් ගොඩක සෙල්ලම් කරනවා කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ මතය තියෙන්නේ. ඒක හරි. අපි සම්පත් ගොඩක තමයි. ඒ නිසා මේ සම්පත් ටික හරියට නිර්මාණශීලීව මේව හරියට එකලස් කරගෙන රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව අපේ පක්ෂය ඇතුළේ දැන් දෙවන්තව නිර්මාණය වෙමින් පවතිනවා. ඒකට අපිට අවකාශය ලබා දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා 2020 අපේ පත් වෙන නව ජනාධිපතිවරයෙක් එක්ක අපි මේ වැඩ කොටස රටේ සමස්ත ජනතාවට ලබා දෙන්න හැකි වෙයි. ඒ ලබා දීම තුලින් රට බොහෝ දේවල් වෙනස් කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය ඉස්සරහට ඔබතුමන්ලාට දැක බලා ගන්න
සරස්සමින් අද දවසේ නතර වෙනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දෙන්නට. කියන්න ඕන මෙතුමා ලොකු හැට උටාමාරක් කියාගෙන ගියා. මේ කෙරුන් නෑ, උනේ නෑ, 70ක් පාලනය කෙරුවා, මොනවද ලැබුණේ කිඳමන්ද කියලා. නමුත් 2005 ආණ්ඩුව අරගෙන මේ මූදෙන් තුනෙන් දෙකක් අපිට නැතු වෙලා තියෙද්දි, ගොඩබිමෙන් තුනෙන් එකක් අපිට නැතු වෙලා තියෙද්දි, ඒ ටික නිදහස් කරගෙන ඒ හැම ගමකම, හැම ප්‍රදේශයකම, හැම ග්‍රාම සේවක වසමකම, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, අධ්‍යාපන, මේ හැම ශේෂ්ඨයක්ම ගොඩනැගීම මේ වෙද්දි කිලිනොච්චියේ විශ්වවිද්‍යාල දරුවෝ උපදිනවා. ඒ වගේම යාපනයේ කෘෂිකර්මාන්තයේ උත්පාදනය වෙනවා. ඒ සියල්ල, ඒ නිර්මාණ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ලක්ෂ දෙකක් 2005 වෙද්දි ආපු සංචාරකයෝ ලක්ෂ 18ක් 20ක් මේ වෙද්දි එනවා. ඒ යුද්ධේ ඉවර වෙලා කෙරිච්ච සංවර්ධන වැඩ පිළිවෙලවල් මේවා දැකින් නැති අය කුහකකමින් ඉතින් ඉන්නට කරන්න දෙයක් නැහැ. යථාර්ථය මේකයි. ඒ වගේම 100ට 60ට 70ට තිබිච්ච විදුලිය 2014-15 වෙද්දි 95%ට ගේනවා. අද වෙනකම් පද්ධතියට මෙගාවෝට් එකක් එකතු කරන්න මේ ආණ්ඩුවට අවුරුදු 4 මාරකට මේ දෙකට්ටිය එකතු වෙලා හදපු ආණ්ඩුවට බැරුව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බඩේරුඟු, මේ රටේ තිබිච්ච බඩේරුඟු අස්වැන්න අපනයනය කරන්න පුළුවන් තරමට ආනයනය සම්පූර්ණයෙන් බඩේරුඟු නවත්තන්න ඒ වකවානු තුල හැකි වෙලා තියෙනවා. දැන් ආයෙ නැවතත් ආනයනය කරමු. ඉතින් ඒ නිසා විශාල විදිහට පරිභෝජනය බලන්න 2005 දී තිරිගුපිටි කොච්චර අපි පරිභෝජනය කළාද, අද ඒක කොච්චර ගුණයකින් වැඩි වෙලාද කියලා මෙන්න මේවා අපි හොයලා බලමු. එතකොට රාජ්‍ය ණය මුදල වැඩි වෙලා තියෙනවා. එක පුද්ගලයෙක් මෙච්චරක් ණයයි කියනවා, ඒ පුද්ගලයාට මෙච්චරකින් අඩු කරන චක්‍රලේඛන ගණන් ඔක්කොම පෙන්වන්න පුළුවන්. නමුත් 2005 දී අපි බාරගත්දී ට්‍රිලියන 2.5ක් තිබිච්ච ණය ට්‍රිලියන 7කට ගියා කියන එක අපි පිළිගන්නවා. 4 මාර්ගකින් වැඩි වුණා. හැබැයි අවුරුදු 10කට යුද්ධයක් ඉවර කරලා තැවැන්ත සංවර්ධනයක් කරලා කොළඹ දිස්ත්‍රික්කයට තව කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරලා, ඒ වගේම හම්බන්තොට වරාය අනුර කුමාර දිසානායක මහත්තයා කියන තරමටම අතිවිශිෂ්ට වරායක් නිර්මාණය කරලා දීලා අපි හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ එච්චර දෙයක් කරලත් අපි වැඩි කරලා තියෙන ලක්ෂ 4 මාරයි. හැබැයි මේ එකතු වෙලා පූට්ටු වෙලා හදපු මේ CID හදන්නේ, මේ විගණන කොමිසම, මේ සියල්ල හදන්නේ එකතු වෙලා බොහොම කරේ අත දාගෙන එකතු වෙලා හදපු ආණ්ඩුව මේ වෙද්දි කිසි දෙයක් මේ පද්ධතිය අඩුම තරමේ අර කෙරවල පිටියේ ඉඳගෙන බත්තර මුල්ලට, එහෙම නැත්නම් මේ දකුණු අධිවේගී මාට එකතු කරන කෑල්ලතාව සම්බන්ධ කරගන්න බැරුව මේ වෙද්දි රටේ ට්‍රිලියන 12ක් වෙනකන් ට්‍රිලියන 5ක් නාස්ති කරලා නැති කරලා ඉවර කරලා විනාශ කරලා දාලා තියෙනවා ඔබ ගාවත් මත. ඉතින් මෙන්න මේවා දැන් මේ පක්ෂය තමයි හොඳම අපේක්ෂකයෝ තෝරන්නේ, මේ පක්ෂය තමයි හොඳම උගතුන් ඉන්නේ, උගතුන් ගෝල් ෆේස් එක ගෙනලා පෙන්නනවා කියනවා. දෙයි හාමුදුරනේ හිටපු විගණකාධිපති මායාදුන්නේ මහත්තයා දවස් 2යි පාර්ලිමේන්තුවේ තිබ්බේ. මේ අද පාර්ලිමේන්තු නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනාට වඩා උගත්කමින්, දැනුමෙන්, ඒ පරිපාලනයෙන් ඉහළම තැන හිටපු මිනිහව තිබ්බේ දවස් 2යි පාර්ලිමේන්තුවේ. එතුමා පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ විගණනය, මේ පාර්ලිමේන්තුව තියෙන දූෂණය, මේ දේවල් තව කතා කරයි. මෙතුමන්ලාගේ සමහර කතා කරන දේවල් එක්ක අපිත් ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේගොල්ලෝ ඒ යම් යම් වෙලාවල් වල කතා කරා. මෙතුමා ඇඟිල්ල දික් කරන්න හැදුවා මේ මිලියන කෝටි 3000ක වාහනයක් ගෙනල්ලා මේක මේ ආරක්ෂා කරන්න යනවා. අනේ මල්ලඟ මේ මං එහෙට මෙහෙට 2000 හෙව්වා, මං ඊළඟ වතාවේ පෙන්නන්නම්. අනුර කුමාර දිසානායක මහත්තයලා ගිහිල්ලා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඉන්නේ එක්සත් ජාතිපාරේ උන්දලත් එක වාඩි වෙලා. ඒ වගේම එතුමන්ලා සම්පූර්ණ සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ මහා බෝම්බ පිපිරීමත් එක්ක රිචාඩ් බදූදීන් ඉන්න මේ හිටපු ඇමතිතුමාගේ භාණ්ඩාගාරික තුමාට තමයි ජාතික ලැයිස්තුව දුන්නේ. ඒ නිසා මෙන්න මේවා තමයි මේ වතුර වෙලා. ඒ නිසා මම කියන්නේ මම අවසන් කරන්නම්, මම අමුතුවෙන් ප්‍රතිපත්තිය, ඒ වගේම අපි හදන ආණ්ඩුවේ සහ අපි ගේන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය කියන්න ඕනේ නැහැ. මම ඒක කියලා කාලේ නාස්ති කරන්න ඒක 11 වෙනිදා ප්‍රකාශ කළා. හැබැයි මෙතුමන්ලා සහ මෙතුමන්ලා තාම කරලා නැති එක ගන්න එක වටිනවා. අපි ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජීවිත පරදුවට තියලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී කියන්නේ. හොඳයි. අපේ නලින් හේවගේ මාසතුමාට අවසාන වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීගුණක් වුණාම ඇත්තටම මම හිතුවා සාමාන්‍ය පොතක් පතක් බලනවා, පත්‍රයක් බලනවා, ටීවී එකක් බලනවා, සංවාදයක් අහනවා කියලා. දැන් අපේ මායදුනි මහත්තයක සිද්ධිය ගත්තට පස්සේ මට තේරෙනවා මොකක්වත් මං කියන්නේ බලන මනුස්සයෙක් නෙමෙයි කියලා. මොකද මායදුනි මහත්තයා ඉතාල පැහැදිලිව කිව්වා, එයා මේකෙන් ඉල්ලා ඇස්සුනේ මේ රටේ ජනතාව ඇත්තටම ජනතා විතරක කළගුණසාල ප්‍රමාණය මදි, මට මහා කනගාටුවක් තියෙනවා, ඒක නිසා මේ මනුස්සයා අයින් වෙනවා කියලා. අපි කිව්වේ ඔයා ඉන්නම කියලා.
ඒක ඕන් තරම් මේ රටේ සංවාදයට බඳුන් වෙච්ච කාරණාවක්. ඉතින් එහෙම දන්නේ නැති එක මට මේ මහා පුදුම කාරණාවක් නේ. මොකද එහෙම කට්ටිය තමයි මේ ඉන්නේ නිකන් වහල්ුනේ ඉන්නේ. මොකද එහෙම වහල්ු ටිකක් ඉන්නේ. මොකද අපි දැක්කාර මේ වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට ලියුමක් ලියනවා වරාය රස්සාවක් දෙන්න කියලා. මගෙන් ඒ දිනකම් මදිද? ඒ දිනකම් මදිද? එහෙම වහල්ු ටිකක් කියන මං කියන්නේ දැන් මේ යුද්ධය අවසන් කරාලු. කවුද මේ රටේ යුද්ධය හැදුවේ? ජේවිපී 58 ශ්‍රී අකුර ගෙනෙල්ලා 71 ප්‍රමිතිකරණ ගෙනෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 82 යාපනයේ පුස්තකාලේ ගිනි තියලා 88 ප්‍රේමදාස මහත්තයා එල්ටීටී එකට ආයුධ දීලා යුද්ධය හැදුවේ කවුද? ඔයාලගේ අසාර්ථකත්වය තමයි 71ෙත් අසාර්ථකත්වය ඔයාලගේ. එල්ටීටී එකත් අසාර්ථකත්වය ඔයාලගේ. ගෙදර වැරද්දක් කරනවා නම් දරුවේ කප්පොච්චි වගේ කියන්න ඕන. රටේ මහජනතාව වැරද්දක් කරනවා නම් පාලකේ වගේ කියන්න ඕන. පාලකිනී ජාතික සමගිය හදන්න. ඔයාල ජාතික සමගිය හද මේ ෆෝන් එකේ තියෙනවා නුගේකට රැස්වීමේ. මොකක්ද අර චන්ද ජයසුමන මහත්තයාතුමා කියන්නේ? ඊගාව දසවසේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය මුස්ලිම් ප්‍රශ්නය. මුස්ලිම් ප්‍රශ්නය. ගෝඨාභය මහත් ඉලක්ක කරන්න ඕන ඕක. මේ මේකේ තියෙන ෆෝන් එක මම ඕනනම් දාලා පෙන්නන්න. ඊළඟ දසවසේ ලංකාවේ තියෙන ප්‍රධාන අභියෝග ප්‍රශ්නය මුස්ලිම් ප්‍රශ්නය. ඕක කියන්නේ. තාමත් ජාතිවාදය. තාමත් ජාතිවාදය. අලුත්ගම ගිහිල්ලා කවුද ජාතිවාදී ඇවිස්සුවේ? කර්පරණ එක වගේ තමයි. ඒක නිසා මම කියන්නේ ඕවා ඕන් තරම් අපිට කරුණා කාරණා ගොඩක් තියෙනවා. ඒ අපිට වැදගත් වෙන්නේ මේක. මම කියන්නේ මෙන්න මේ රටේ ජනතාවට බුද්ධිමත් තීන්දුවක් ගන්න. මම මේ නැවතත් ඉල්ලන්නේ ඔබතුමාලගේ එකයි මේ රටේ ඔය පාලකයෝ දෙන්නයි අපේ අපේක්ෂකයි අපි ඉදිරිපත් කරන්නම් ටීවී සංවාද ලිස්ත් කරන්න රට වටා යන්න ඕනේ නැහැ මහා වීදම් කරන්න ඕනේ නැහැ මහා ගරවකට ගන්න ඕනේ නැහැ මං කියන්නේ එහෙම දියුණු තැනකට එන්නකෝ දියුණු මාධ්‍ය භාවිතාවකට එන්න ගෝඨාභය මහත්තයගේ එන්න අපේ පැත්තෙන් දාන අපේක්ෂක අපි එවන්නම් සජිත් මහත්තයද කවුද මන් දන්නේ එයාලත් එවන්න මාධ්‍යවේදීන් මහත්තුරු ප්‍රශ්න කරන්න ආචාර්ය මහාචාර්යරුගේ එන්න රට හදන්නේ කොහොමද මං කියන්නේ ඒක තාම වැදගත් සංවාදයක් බවට පත් වේ නැතු මේ තැන් තැන කා ගන්න එපා අන්න ඒක බලලා මේ රටේ ජනතාව ඡන්දේ දේ ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රට දැන් වෙනස් කරන්න නම් අන්න අර ජරා ජීර්ණ කඳුරු දෙකෙන් මං කියන්නේ එක ප්‍රතිපත්තියනේ විකුණනවා නම් දෙගොල්ලම විකුණනවා හොරකම දෙගොල්ලම හොරකම කළා අර පැත්තෙන් මහ බැංකුව බින්ද මේ පැත්තෙන් අගමැතිකම හොරකම් කරා දේශපාලන ඉහළ මේකනේ අගමැතිකම ඒක මහින්ද මහත්තයා හොරකම් කරානේ අගමැතිකම අර පැත්තෙන් ආර්ථිකය ලොකුම එක බැංකුව ඒක UNP කෙන් හොරකම් කරා ඉතින් මෙන්න මෙහෙම මේ යන ගමන වෙනස් කරන්න නම් අපි දැන් වෙනත් පැත්තකට ප්‍රතිපත්තිමය වෙනස් පැත්තකට මාරු වෙන්න ඕන මේ 71ක් ගිහපු පීල්ලේ වැරද්ද මේක රනිල් මහත්තයගේ හෝ මහින්ද මහත්තයගේ චන්ද්‍රිකාගේ වැරද්ද නෙමෙයි ඔබතුමාලේ යන්නේ මේ පීල්ලේ නම් වැටෙනවල මේකම තමයි වැටෙනවල මේකම තමයි ඒ නිසා මේකෙන් ගොඩ ගන්න නම් වෙනත් පීල්ලකට මේ රටේ ආර්ථිකය මාරු කරන්න ඕන නිෂ්පාදන ආර්ථිකයට මාරු කරන්න ඕන ඒක ප්‍රතිලාභ ජනතාවට විදී යන ආර්ථිකයක් හදන්න ඕන ඉතින් ඒ තොරව අපි විශ්වාස කරන්නේ නැහැ ඒ නිසා අපි විශ්වාස කරන මේ ජනාධිපතිවරණය තුන් කොන් සටනක් බවට පරිවර්තනය කරනවා අපි මහන්සි වෙනවා 18 වෙනිදා අපි දෙවෙන්ත රැලියක් තලෙමක ඉදිරිපත් කරනවා මේ රටේ වැඩිම උතුම් බුද්ධිමතුන් ප්‍රමාණය කලාකරුවන් උතුම් බුද්ධිමතුන් වියතුන් ප්‍රමාණය විශ්වවිද්‍යාල ආචාර්යෝ ඒ වගේම වෘත්ති සමිති නායකයෝ ශිෂ්‍ය නායකයෝ කම්කරු නායකයෝ ඔක්කොම එකතු වෙච්ච පොදු ජන මධ්‍යස්ථානයක් හදලා ඒක රට පරිවර්තනය කරන යුගයක් දක්වා අපි ගෙනියනවා කියන එක සටහන් කරලා බොහොම ස්තුතියි හොඳයි අපේ සූර්ය සමාජ දේශපාලන සංවාසිලි වැඩසටහන මෙතකින් අපි දිමා කරනවා අද අප සමග එක්ුණා එක්සත් ජාතික පක්ෂයේ පුත්තරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම මහතා ඒත් එක්කම ශ්‍රී ලංකා පොත් ජනපෙර වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතාත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දකුණු පළාත් මන්ත්‍රී නලින් හේවගේ මහතාත් අපි එතුමන්ලාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව ඉතින් යලිත් ලබන සතියේ හැමෝම බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.